sarenang gacami Damang sarenang gacai sanggang sarenang gacamin Duti hammpi buddang sarenang gacai <coughs> Duti ammpi damang sarenang gacamin Duti ammpi sanggang sarenang gacai hai ammpi buddang sarnaanggacamin Tampi daang sarnaanggacamin Tampi sanggang saranganggacamin Panatipata Wirmani sikap pedang samadimin අධිනාදානාාවීර්මනී සිකාපදං සමාධයාමයෙන් කාමේ සුමිච්චාචාරාවීර්මනී සිකාපදං සමාධයාමේ මුසාවාධවීර්මනේ සිකාපදං සමාධයාමය ුරාමේරය මජ්‍යපමාදට්ටා නාවීරමනී සිකාපදං සමාධයාමී තිසරණීන සද්ධින් පංචසීලන්දම්මන් සාදුකං සුරක්කි තංකත්වාපමාදීන සම්පාදීතය දෙං කිව්හම කියන්න. දුකේඥානං බුද්ධඥානං දුක්ක සමුදේඥානං බුද්ධඥාන දුක්කනි රෝධයේඥානං බුද්ධඥානං දුක්කනි රෝධගාමිණී පටිපදායඥානං බුද්ධඥානං අත්තපටිසම් බිදේඥානං බුද්ධඥානං දම්ම පටි සම්බිදේඥාන බුද්ඥාන නිරුත්ති පටි සම්බිදේඥානං බුද්ඥානං පටිබාන පටි සම්බිදේඥාන බුද්ධඥාන යමකපාටිහාරියේ ඥානං බුද්ඥානං මහා කරුණා සමාපත්තියේ ඥානං බුදඥානං ආසවක්ක යේ ඥානං බුදඥානං සබබ්යුතඥානං බුදඥානං අනාාවරණඥානං බුදඥානං ඉමේහි බුද්ධඥානයන් සමන් නාගෙතං සම්මා සම්බුද්ධන් සිරසානමාමින් සෝභගවා අයිතිපිය අරහන් අරංවතේ සෝභගෙවා අරන්තං සරණංගච්චාමින් අරන්තං සිරසානමාමින් සෝගවා itයිතිපි සම්ම සම්බුද්ධ සම්මා සම්බුද්ධ වතේ සෝභගෙවා සම්ම සම්බුද්ධන්ang සරනග්චමින් සම්මා සම්බුද්ධන්ත සිරසානමාමින් සෝභගවා යිතිපි වි්්‍යාචරණ සම්පනන් Wija Carna sampan nuwate no so sebagaiwa Wija cerna sampan nantang sarangga cami Wija cerna sampan nantang sianami so sebagaiwa Sugeto Sugetowate so sebagaiwa ngaචමින් සුගරසනමමින් සෝභගවා ඉතිපි ලෝකවිදුු ලෝකවිදු අතේ සෝභගෙවා ලෝකවිදුන්ang සරනගචමින් ලෝක විදුන්තං සිරසානමාමින් සෝභගවා අයිතිපි අනුත්තරෝ පරිසදම්ම සාරතිී අනුත්තරෝ පුරිසදම්ම සාරති වතේ සෝභගවා අනුත්තරෝ පරිසදම්ම සාරතිින්තං සරණගච්චාමින් අනුත්තරෝ පුරිිස දම්ම සාරතිින්තං සිරසානමාමි සෝභගවා යිතිපී සත්තාදීව මනුස්සානං සත්තාදීව මනුස්සානං වතේ සෝභගෙවා සත්තාදීව මනුස්සානන්තන් සරණංගච්චාමී ස අදවමුsanනang siරනමමිස්ෝභගවායිතිපි බුද්දෝ බුද්ධෝ වතේස්ෝභගෙවා බුද්න්ang sarරනangaචමි බුද්න්angසිරනමමිස්ෝභගවායිතිිපි බගවා බගවා වතේ සු භගවා බගවන්තං සරණංගච්චාමි භගවන්තන් සිරසානමාමි මාසරණිගියාව් සුගෙතෙව් සම්මා සම්බුද්ධවූ මහාකාර්ණිකවු බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. මාගේ නමස්කාරය වේවා. මාගේ නමස්කාරය වේවා. අද මේ කියවනි ධර්ම දේශනාවද හතන හත්වෙනි ධර්ම දේශනාවනවේ ධර්මය කියාදීම දේශනාවකවත පර මටචෝද ර මෙහම කියලද ෙ හිට. ධර්මය ඉගැන්නීමක් තමයි කරන්නේ. එතකට පින්නතුන මේ පින්නතුන් දන්නවා.ි මුල්ම මුල්ම සතිය හිටපු යට මතක ඇති. අපි කිව්වා මේ ලෝකයේ තියනවා වනවද. සම්මුති දේවල්. ගත්ද ලෝකයා විසින් සම්මත කරගත්තු දේවා. ලෝක සම්මුතීන් තියනවා කියල කිව්වනි. ඒ සම්මත කරගත්ත දේවල් ඇත්තටම තිීන දේවල් . ඇත්තටම තිීන දේවල්. ඇත්තටම නෑ කියන්නත් දෑ ඇයි ගයක් කියල ගොම ගයක් කියන එකක් තියනවා ප්‍රොජෙක්තකක ප්‍රජෙක්් එකක් ති නො වයිඩ්බෝඩ්ඩයක්ක්ුවම හෙම දෙයා කාරයක් වුව මෙහෙමකත් ති නවා එහෙනම් ලෝක සම්මතයක් තියනවද එහෙම කියන්නත් ෑමොකද ඇත්තට මේක තිීයනවද කියල බලන්නවොනමකක්ද බෙදල බල්ල හාරුස්වෝල බල්ල කුඩු කරල බල්ල විහස කරල බලලා එහම ගොත් මුළු ලෝකම නිස කල මයි අපි මේ එක ති නෝද කියල ොහයන්න වෙන්නේ. එහෙම හොයන්න බෑහන මේ මනසේ ප්‍රඥාවෙන් ඒ ස්භාවයල් බිඳලා කඩලා බැලීමත් තමයි තියෙන. ලෝකේ සියුම් දේවල් තියන ගොරෝසු දෙවල් තියනවා. මොනොෝදද තියෙන්නේ සියුම් දේවල් තියනවා ගොරෝසුද දේවල්. අපිට කියන්න පුළුවන් රූපධර්මෝලට වඩා නාමධර්ම සියුම් දේවල් කියලා රූප ධර්මෝලට වඩා නාමධර්ම ද නවත රප ර්මටස් කරන්න ලුවවා රලු රප සියුම් රූප කියලා එව තාම කියල දුන්න තත් රූප වෙදන්න පුළුව රළු රූප සියුම් රූප දැ සියුම් රූපය ෝජාව සියුම් රූපය. ඒක අපිට තේරුම් ගන්න මනසින් ඊළඟට තිීන දැන් පින්නවතු රූප දාසයත්නය ගන්නලතිින් තවත් තින දොලහා විසිෂයන්නන එක තින බෙට්ටක් බිය්වා මොක දැන් අපවෙහ ේදනවාත්තයනකට භාමයක් ගාම මේ වේදනාව නැති ඕනේ ඇයිහෙම වෙන්න. එකත් එක්තරා පරමාර් ධර්මයක ශභාවය. කොට සුද්දාශ්ක දෙගක් අතර කම්පන ද ති වම ගදද සබ්ද රූපය. අපි උඩ ොල්ලා යට තොල්ලයි දිවයි දධතුවිපාාවච්චි කල කතාගන වච්චන. ඒවා ඇයි මේ කිනෙකට වෙනස්සන සභාවයන්ලට කනට එහෙන්නේ. ඒකට කිය්‍යාදේක තේරෙන් ෑම පින්න තුළ ඒකට කිර තිනව පරමාර්ත ධර්ම සභායා ්‍රූප පරර්මාර් ති ඒවා සියම් සභාවයන්. ඒ ෝ ජගත නිචාක කලතිව ඒට සවුම් රූපගනයට තමයි වැටෙන්නව දම කිය දීීම ති බල පි රා ලාවාහම කියල දෙනවා ො ඒටික ඒ පමණනාකරූප කියා දෙන්න සිත නැතුව බෑක එම එතනින් අතර කරලා ති සිත වශ්‍යමය ෂිත ගැ දෙනැගැෙනීම. එතකොට ඊළඟදයේ තමයි පින්නතුනි ඊටවස දේශයි මෛත්‍රයි ගත්තෝ. දේශයද සව මෛත්‍රියද ම දේශ වඩා මෛත්‍ර සවම් කෙෙනවට නාම දේය කියාන රූපධර්මය ඒ එ ම ධර්ම ලත්වයන ලු සිුම් භාවය. න සද්ධාව සියවුම් කියලගන්න පුළ රාගය ගොරෝසී කියලගන්න පුළලෝ. එතකොට පින්මතුනි ලෝක තිනවා සියුම් ගරසූ සභාවය. ඔයි නම් කවුත් දාගෙන තියෙන්නේ. ? අපි එන අප ඔවයන් එතරවවෙන්නන්නේ බලන් රලු සවුම් සභාවේ එන ෝක තින සියුම්ම සභාවමොකක් දොයිවිදියට හිතනකොට. ධර්මය ගද සියම්මදේ ඒ ධර්මතාාවලින් තමයි කියලදින්. ට අයිතර සියුම් ගරෝ සබ ඔක්කොම ඉගත් කරනි කවුද ප්‍රඥාව මොකදද ප්‍රඥාව ධර්මයට වඩා සියුම් දෙකු නෑ ප්‍රඥාව තරම් කෙ නසන්න වෙන අවුදයකුත් නෑ කියලා බුදුරජාන් අස දේශනා කලති. ඒව සම්මද කිරීීම පමණය.ඒ ප්‍රඥාවගන පිතාම හොමෝත්ම කිය දීලන ස්්‍රරට කතාගන නැතුන එතකට ඔන්න දැන් අපි මේ පින්නතුන්ට කියා දුන්න වෙන මේවාගේ දේවා ලෝක ගැන ගදද? ලෝක සභාවයන් කැර එ අපින්න පෘතිවයි කියල හිතමුක ඊළඟට තියනෝ විශ්වය. ඉරහන්ඳ තාරක තියනවා තියෙනව නෙනෙ. එතවට පිනතුි ඉටවාසය සම්මුති ධර් ගැන කතයි රව වූ එදා පළවෙනි දවසම ිවිඩිය මේ බලපුවාට මතක ඇති හපුවායට මතක ඇති මොකක්ද. තව තියන ලෝකය සත්‍ය වූම ස්භාවයන් සම්මත කරගත්ත දේවල් සත්‍යය වූම සභාවන් පීනවා. මෙම බෙදාගෙන 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 යනකොට බෙදන්න බැරි සභාවයන් තියෙනවාහඩන්න බැරි සභාවයන් තින බලපෑම් කරන්න බැරි සභාවයන් තිය සම්මත සබභාවයට හැමතිස්ේ බලපෑම් කරන්න පුළුවන් මේ ගෙට බලපෑමක් කරන්න පුළුවන් හඩල බිඳර ඔඋුවම පින්න ඇස්සේ. ඒවගේම අර සභාවට මූලිකව සභාවයට හිම බලපෑමක් කරන්න පුුවන්කම. සම්මත සභාාවයන් බැලූ බැල්මට මහා විසාාලයි. හඳු පරුවත මහා විසාාල බිල්ඩින්න් මහාසාගරය මහා පෘතිව වශයෙන්ගන්න පුළුව. පරමාර්ථ ධර්ම බැලූ බැල්මට ඇහැට පෙනෙන්නවක නැහැබැයිව මහා බලගතුයි. ඇබැයිවා පරමාර්ථධර්ම විශාලයි අර්ථයක් නෑ පොච්චර විශාල වනත් එඒහි අර්ථය නෑ මේ මොකද සම්මුති ධර්ම ොච්චර විාල වනත් ඒ අර්තයක් නෑ පරමාර්ධර්ම ඉතාමත්ම පුංචි හැට දකින්න බෑ මනස ධර්මුණු කරන්න පුළුවන් නමුත් තියව මහා බලගත ප්‍රඥාව කියන්න ඒ පරමාර්ථ ධර්මයන එතවට පින්නතනි මුොලු විශ්වයම ඔය විදිහයට බැලුවතින් ධර්ම කියයක් ඒකෝද සත්‍ය වශයෙන්ම තියෙන සිදුවම් කියත් ඒකුවද නෑ මුළු විශ්වයේම සත්‍ය වශයෙන් පවතින ධර්මතා කියත් තිය නොද අසූ දෙකක්වී නොක කියද අසූ දෙකක් බලන්න කර මේ මෙහිම අංක දාලා ලිය ඇති හරිද එතකට පින්න අසක බෙදරවක්වා බුදුරජාණන්හසේ අනිත්තායට කියදීමේ පහසුවට පොහොමද චෛතසික රූප නිබ්ාන කියලා ර චිත්ත චෛතසික නිර්්ාන තමගේ අපර කියවන්න පුළුවන් එතවට පින්නතුන රූප රූප අර්ථේ බුදුරජාණන් වහසේ දේශනා කල තිනොකීද එකන එකට වෙනස් වූ සත්‍යම ධර්මතා කීද විශී අටා විෂ අටා අක් දේශනාගලති විසිට මේ පින්වතුට කියා කියල දීලා තියෙනවාද ද සුද්දාාශ්ටකටයි ඒ අට දන්නවලේ මොනො පටවී අපෝ තේජෝ ආයෝ වර්ණගන්ද රස ඕජ ඒ අටයි ඊළඟට දෙකත් කම්පනයේදී ඇතිවනව තවත් රූපය අමකක්ද මේ මේ සුද්දාාශට කොලි මේ ඇන දොරම එහෙම ගහලා මෙතෙදිම අතීතේ කියා දීලා ඇති දො ශබ්දරූපය කියන තැන එකින එකට වෙනසූ පරමාර් ධර්ම කියත්තිය නොද නෑ දැම් මේ පෑන හැදිලතියෙන මෝකින්ද. පටවි ආපෝතේජෝවායෝ වර්ණ ගන්දරස් ඔයහ මේ පෑන හැදිලතින ධර්මතා කියක් විකාශනයද අටක විකාශනය. මෙ මේ ොර හැදිලතිීන ධර්මතා කියක විශනයෙන් ද? පටවී ආපෝ තේජෝවායෝ වර්ණගන්ධ රස ඕජ මෙහෙම තියාදරට්ටක් ගානවට මකක්ද මේ වදින්නේ ශද්ද ් ඇතකට වදින්නේ උමුණත් හේතු කරගෙන සුද්දාාස්ටක දෙක ගැටන්නේ එතකොට මෙතන තියන අටක් ගැත තින වට ඒ ශද්ද රූපය කියද දාසයක් නෑනයම් එක අපි දක් කිනෙකට වෙනස් ීෝ ත. දැ අප මේක තිනවා මොකක්ද අටක් තියනෙන පටව ආපෝ තේජෝවාය වර්ණගන්ද රස. මේක තියනව පටව ආපෝ තේජෝවාය වර්ණ ගදර සෝජ. සමාන දේවල් එකතු කරගන්න. පටව කියන්නේ එකයි. ආපෝ කියන්නේ එකයි. තේජෝ කියන්නේ එකයි. වායෝ කියන්නේ එකයි. වර්ණය කියන්නේ දෙවිදියක්ක් වෙන්න පුළුවන් ධර්මතා වසේ එකයි. ඊලන්නට ගමයක ගඳසුවඳ දෙකක් වෙන්න පුළුව නමුත් ධර්මතාාවසේ. එක වච්චනයක් පාවිච්චි කර සූදක්නය ගඳක් කර සුවඳදක් කරන එතකොට මෙහෙම ැලුවම් මෙතන ධර්මතා කියී අද තියෙන සත්‍යමූ අට්ටයි එහ මෙහෙම වැදුනට පස්සෙ නාමය එකන එකට වෙනස් ධර්මතා කියත් ී ද සද්දය යෙන තැන නමයක් අන්න ඒක අපි සබ්දය එකකට ගන්න දො සබ්ද රූපය කියන මොන කලාපයද නවක කලාපයක් මොන කලාපයක්ද? නලා බැන් අව කලාපයක් කියල කියන්නම ගත්ද එකන එකට වෙනස් වූ ධර්මතා නමයක් ති. තේර ඔන්න අවුරුදු කාල පහුුණනේ ඔන්න ඇඳුන් තෝරන්නේ යනු. උගක් හරිකට කියන්න මොනහරි භග්කට යනවා. එතමට ගියාට පස්සේ පින්නතුනි තියෙනවා රතුූ පාට කලිසක්. මොනහෑ තියෙන්නේ රතුපාට යොක්කෝම ගොඩේ අර පෙට්ියෝ දාලා තියනවා එන ඒ රතු පාට තව ීර නිල්පාට. ඔම කලිසංවර්ග පාට දහයයක් දොළහත් වීම. මෙදන එක සාට දහයක්ත්ති නෝගැ රත්තු පාට නිල්පාට කොළපාට දුඹර පාට කහපාට කලුපාට ඕන පාටගින් පාට වර්ග දහයක පට්ටි පෙට්ියොල දලතියීම. එතකට මේතන පාට වශයෙන් ගත්තොත් එක හා සමාන පාට කියදද තියෙන්නේ. කියත්වීද දහය. එක පාට පටිය ගත රතු පාට කලිසක් එකනෙක්ඇවිල් අදගෙනය ඕක දෙනව එකසිේ පනහන එකසි පහට තිබන. එහමල රතුපාටම් දාවක් තියන්න පුළුවන්. නමු රතුපාට එක පාටක් තමඒ දාහම නියෝජනය කරන්න. තො මේ සුද්දාාශ්ටකම්පනේදයේ සුද්දාාශ්ටක කෝටි ප්‍රකෝටි ගානම් එතර උපදින්න පුළුවන් ඔොහොම බැලුවත් එකසාමාන ධර්මතා වසයෙන් බැලුවත් එතන කියද වශයෙන්ද ලඟුවෙන්නේ අටකට. දැන් අපි අඩිස්කෝලයන කාලෙ කියනේ හතර වසරදි තුනවසර දිීවිතට රතුපාට කිසන් තයෙනවලන් එ පුුලගේ දාන කියල රතු. රතු කලිසන් සීයේ. ලිසන් අසීය ඔහොම කියලා තියනවා. එතවට සයි පරහය ඔතුකට මෙ දාලා තියෙනවා සය පානහා හැට ගනු නමය කියමු එත අනු නමේ තියනගේ අපි මගද්ද ලියන්නේ නිිල් පාට කියරන ගැටිල් ලියන්නේ නිල්ලිසන් අන රතු කලිසය සිය ඇටින්ියන් රතු කියලා එතකට මෙතන හලිසන් සියක් තියෙනවා නමුත් රතු කියන ගනිතයගෙන එක කුලකය. තේරෙන සාමානිගාන එම ඔන්න කඩේ ගහම රතුපාට එක පාට පෙට්ට එකක තියෙනවායගෙන. එනිසා මේ කම්පනයේදී මේ දොරේ අනන්ත අප්‍රමාණ සුද්දාාශ්ටක තියෙන්න්න පුළුවන්. මේ පෑනේ අනන්ත ප්‍රමාණ සුද්දාාශ්ටක තියෙන්න පුළුවන්. නමුත් කම්පනයේදී ඇතිවුණහ පසේ බැලුවම ධර්මතා වසයෙන්කි කියද තියෙන්නේ. නමේ නේ ති. ඕොනවදේ නමය පටවි ආපෝ, තේජෝ, වායෝ වර්ණ රන්ද රස ඕෝජ. හරිද ශබ්දේ ඔන්න නමය. දැ ශබ්ද රූපය කියල ගැත්තම අපි තන දකිනවට තනි රූපයක් තිවය එකළද. නැමක නවක කලාපීව රූප පිින්ඩය. කෝටි ප්‍රකෝට ගානම් සබ්ද රූපූප දින්න පුොළු. තේෙන බෝම්බ්‍යයක් ගැහුව කියම කොහමද පවර්ක. හිතාගන්න බැරි ප්‍රමාණයක්. දරපන ෝම්යක්ක්ක වන බෝම්මි අක කටත් තිව කගෙන හිතන්නු එතවට කනට දරාගන්න බැරි තරම් සද්ද රූප පපදින. ඒක ඊළඟය කෙනා තමයි ඇහැ කණ වහසේ දිවශරීරයකෙන්. ඇහේ තිීනවක වුව මේ නම දෙනා තියෙනවක නෑ මෙ අට දෙනෙක් ඉන්නවා. තව කවුදන්නේ චක්කු ප්‍රසාද රූපය එහන චක්කු ප්‍රසාද රූපය කන තියන ධර්මතාග චක්කු ප්‍රසාද රූපය. චක්කු ප්‍රසාද රූපය කනේ තියන්න මොකක්ද සෝත ප්‍රසාද මොකද ප්‍රසාද රූපය ප්‍රසාද රූපය කියන්න ඔපේ ඔපේ කියල කියන්න තේරණ බාසාාවේ කන්න අඩිය කියල ගන්නක ගියාම මොකක්ද පෙන්නන්නේ හැඩේ ලස්සන මූුණ පන්න නො ඔපේ මොක්ද කර උපෙන් ඔපයක්ගන කන්න අඩියක්වා වගේ ඒකට පුළුවන් මකක්ද රූප ගන්න සබ්ද ගන්න රූපගන්නත ඔපේ තැමොකක් දෙක කියන්නේ. චක්කු ප්‍රසාද රූපය කියල කිය. එයා කොච්චර ප්‍රමාණක දැහේ පැතිරිලා තියෙන්නේ. මුං ඇටත් දෙකට ගැපුුවට පස්සේ ඒ තරම් ප්‍රමාණක පැතිරල තියනෝ කියල දුරජාන්වාස දේශ. එයාහෙනත් හරීම චූටි මු අ මොකක්කරි පියයෙ හිමීට දෙකට කපල අරගෙන බලන්න හෝ මැදටික ඉංගල් හොඩීම පොඩි. ඒකට ගන්න මෙච්චර පොඩි කගන්නාඩිය ගන්න ොමොනෝද. මේ ලෝක විශාල කඳු පරුවත විශ්වය ඒ වගේ දෙේවල් මේක ද ගන්න පුළුවහහිම පුළුවන් වනේ එක කොමද හරි පුදුමයිනේඇ නී ගොඩා පවාහන තියන ඉන්න යනකට බාන සයිට කන්න අඩ බස් පෙන්න්නනවාව අමහා විසාා තාර්ගෙන යන්න කන්ටේනර් පෙන්න්නන පාර පෙන්න්නනො පර පිබස තින දෙවල් ලොක්කොම අර කන්න අඩියෙන් පෙන්න්නනවා. මේ ඔපේ කියන තැන පොඩිවුනාට යාග යන සබහයිනොකත් එයාට විශාල ප්‍රදේශයක් ගන්න පුළුවන් සභාවයක්. විශාල ප්‍රදේශයා රූප කොච්චර ලොකුුණත් එයාට ප්‍රශ්නයක් එයාට පුළුවන් ගන්න. එකයි ඇහෙති නොපේ වස්භාවේ. එතට ඒි ගැනුවා ඉතින් දෙවෙවැනි ඩවිඩිය කරම් ල එකක සෑහෙන්ු ගන්න ලැති මේ වච්චන. ඊට පස්සේ ඊළඟට මේ නමය අයි ඉදහාය එකකලොස්සන එක මොකක්ද සෝත ප්‍රසාද රූපය මොකදද සෝත සෝතය ඒක චක්කු ප්‍රසාද රූපය වගේ නෙවෙයි එයාගේ ප්‍රතිබම් බයා මොකද කරන්නේ. සද්දය තමයි ගන්න එය පොයි වගේ ද පහොමද පිටල න්න කනේ මෙහම කරෙිල කැරකිල යාම ගොලිබෙල්ලක්ගේ තැක සභාවකවිඩ ීඩියෝස් දාලා පෙන්න ඇද. න ොවා ැම්බුවන් පාට කෙදිී අන්න ඔබය තමයි ප්‍රසාද පීටලති එන්න ඊළඟට කිව මගක්ද ගාන ප්‍රසාද. ඊළඟට ජිව්වා ජිව්වා චක්කු දහයයි මෙ එකොලාහයි ෝත ප්‍රසාදය ලිව සෝත ගානජ ඊළඟට මේ වචර නෙවේ වදගත් හොඳ තමම් මේ කොච්චර තේරුම් අරගෙන තිීනවෝදී කිය. වච්චනය නම් එකවරලා මේකුටත් කටපාඩන් කරවන්න පුළුව. බතේ චක්කු ප්‍රසාදය සෝත ප්‍රසාදය ජීවා ප්‍රසාදය කිය සති දෙයක් වෙන කම්ම කිවන පුතාකයක් හිට වඩා හයේ. එහෙම වැඩක් නෑ. මේ තේරුම්ගන්නවන මොකද මේ ප්‍රසාදරූපය කරාන්න මේයාගේ සභාවය මොකද මේගේකාරය මකක්ද කියන තමයි තේරුම්ගන්නනන්න ඊළංඟ කන තමයි කවද පාලව නමයි පහයි දාහතරයින පාලස්සනකස මේ හමක් කෙනම පාලනය කරන්න ප්‍රසාදරූප කවද මනස නෙවෙයි ජීවිරය කද ජීවිතරූපය මේයාගෙන අදතිකක් කියල දෙන බලාපොරොත්තු වෙනවා. ජීවිතයේ මොකකාරියල මරුන් ඇතිවුණ. යායයි අදී රවෙන කලින් කියල දෙන්න. දාසවැෙනයක්ෙන කවුද තව රූපයක් ඉගැන්නවා. නෑන ඒ රූපන වන්නේ මනසි ගාරකට හිත සම්බන්ධදයක් සුද්දාාශ්්‍රක කටයි සද්‍යයයි නමයැයි ප්‍රසාද රූප පහයි දාහතරයි. ජීවිත රූපය පාලවයි දාසවැෙනයක්ෙන කවුස බවරූප හරියට කියල දුන්න ඇතවිද හ ආකාස රූපය පරිච්චේ දවකාසේ ගත්ද? පරිච්චේද ආකාස රූපය. ඇයි මේ පරිච්චයේද කියවක්චන අපා ච්චි කර. මේ පරිච්චයේ දවකාසේ දී අපි ගන්නේ මූලික සභාවයන් දෙකක් වන සුද්දාාශටික දෙකක් අතර පරතරය. එදවට අජට ආකාසේ දී අපි ගන්න මුළු විශ්ව කුහරය විශ්වයම ගන්න. එක අජට ආකාසය පරමාර් දන ඔන්න ඉදාසේ දෙනා කියල දුන්න තව ව දොලහක් කියල දෙන්න තියෙන. ඇ රූප ධර්ම විසිටයි. සිත්ත අටතය ධර්මතා කියයක් කතාගන්නවාද එකයි කතා කරන්න කියද අපි මේ පන්ති එකයි කතා කරන්න එක්කම ධර්මතාවය චිත්තේ කියලා තියෙන්නේ. එය හැඩගහන ඇදුම් අඳින විදි අසූ නමය තියෙන එකක වෙලාවට එකක ඇඳුම් දාගන්න ඒ විදි අසු නමය එකක් ස්ැභාවය තියෙන. එතකොට පන්නතුනි මේ විෂටයි එකයි කියට විසි නමය මේවට මොනවද කියන්නේ පමාර්ත සය පරමාර්ත සත්‍යය කියල කියැන්නේ ශත්‍යම වූ ස්වභාවයක්. සත්‍යම වූ ධර්මතා සත්‍ය වශයෙන්ම පවතින දේවල්. චයිතසික ඇයටතේ පනස් දෙක. චෛතසික කියල කියන්නන්නේ මොනවැ. සිතුවිලි සිංහලයෙන් සිතවිලි. දෙමලෙන් කොහොම කියන්නේ. ඒ පිරිකුුණනාවල පැත් හිට හකෙනෙ එක හදන්නේ. චිත්තේ කියලා කියන්නේා මේක මොකදද සිත. නිබ්ාන ඉළඟ මොකක්ද අපි මෙයා මෙයාලගෙන් වෙන් කරන ජවා. මේකත් පර්මාර් ධර්මය සත්‍යම තිනෙන සිදුවීම මේ අසුුව මෙෙනම කතා කරන්න මේ අසුවකෙන් පස. දැම්පින්නතුනි සත්ත්‍යමූ ධර්මතා අසූතිකත්තිී නවා එන් අසුව එකක් ගැන තම කතා කරන්න. අදට සතිහයක් ගෙවිල ගිහිල්ලා. කියක් කතා කරල තියනයි. දාසයයි. ඒ තරට එකක්දයක් කතා වෙලා නෑ. ඊලකට කියද දාහත හිත හමදාම කතා කරන්න දාහත් අයි සිතිවිලියෝලින් යක් කතා කරාද නෑන ඒ මම කතා කල නන්දීම දෙකයිමනො පස්ස වේදනා දෙක ග සතියක් කියල දුම ඉට ස් සල තියක් කිය. ඇයි මේම මෙච්චර කියල දෙන්නේ. ච්චන කියලදු එහම බලවස් සංඥාව නෑ බලවත් අඳුනාා ගැනීමක් කරන්නම. එහෙම එක හරිද වැඩදීද එ එහෙම වෙන හරිද වැරදිද? වැඩදිත් නෑකා අත කටාම්ම ඇයි වැරදි ඇත්තේ සංසාරයේ වැඩි සඥාවල් අරගෙන තින්න මෝකින්ද නිරයේදී. වැඩි සඥාවල් අරගෙන තියන ප්‍රේත ලෝකයේදී වැඩි සං්ඥාවල් අරගෙන තියන්නේ තිරිසං අපායේදී. මනුස්ස ලෝක සංඥාව? අඩුවෙන් අරගෙන තිනෙන ඒ නුස්ස ලෝක ගන්න සංඥාවලනුත් බුදුරජාණ වහසක මේ ගැඹුර ධර්මය අතීත ජීවිතල ගත්ත සඥා ප්‍රමාණය බොහමාඩු දිවිය ලෝකෙ දිනම් ඒත් එහෙමයි ටිකයිනෙ එ ගිහිලම් මල්කඩකඩ තම ඉන්න වෙන්න වැඩිපුර එතකට පන්නතුනි එක සාධාර්ග ඒක අතකට මොකද ඒ එහෙම වෙන්නේ එෙ අපි අතීතයේ මේවා පුරුදු කල්ලතින් අඩුවේ. අපි අනකොට පින්වතිනිි දකි මොනෝව හරි අසබය දෙයක්ොයි යනකට පාර අපිට අමුතුුවෙන් කවුර කියන්න ඕොද මක තියා ගන්න. දහපාරක් සියපාරක් කියන්න ඕනද සංසාරයමත සංසාරය වැඩි සංඥ ාවෝක මයි සත්යක් ුුණත් නිරේ වුුණ. එනිසා මේවා ඒකාාතකට අමතකවීම සාධාරණය අනිත්තා අතර අසාධාරණය ඇයි වීරය නැතිව වනා නම් පොහොම එක කරන්න ෑ එක වීරය අඩුකමත් එක හේතුවා. ඊළඟට පිඳතුන ධර්මතා අසූ දෙකයි. මේවා සත්‍යවාසයම පවතිනවා. සත්්‍යවසයෙන්ම පැවතුනත් මේවා ශ්භාවය මොකක්්ද. හ මේවා වෙනස්සෙලා යන හැම මොහොතකම වෙනස්ෙලාය ැම මොහොතකම ඒක එක ඒ වෙනස්සීමෙන් බේරගන්න පුළුවන් ජගතෙක් කොහේවා න මේ ධර්මතා අසූ දෙකයි. මෙවා කොහේ කොහේ තියනවද. මේ ධර්මතා අසූ දෙෙ කොහෙ කොහෙ තියනවද පින්නතු. උම්? අපි තුළත් තියෙනවා තව කොච්චර පෙන්න්න පුළුවන් මේ කොහෙ කොහ තින ව කියලා මුළු විශ්වය පුරාම දැ අපිගැනරි අජටාආකාශය පුරාම අපි බොඩ්ඩක් පින් නතුන බලමු අජටාආකාශය පුරාහම තියන හැට මේ මුළු විශ්වයේම මූලික සභහවේගැන් අපින හස්ලිී ලක ාත්ව ගන්න මේ ඉර අතේ අපේ අන නික් ද ලොකම ඔක්කොගේම මුලි එකගේමොකක්ද සුද්දාාශ්ටක. චේතනික වස්තු බොහේෑ මුිේක මෙවයි මොකෙක් හරි සත්්‍යයෙක් ඉන්නවන. ඒ අයට කියන්නේ ෙද. ඒ පරමාර්ධර් මසු දෙක සත්්‍යයක් කින්නඕන හැත්තෑමකට වඩා පාල වෙන. එ ඊර පින්නග නිරකොච්චර ලකුණන මූලික සභහයමොකක්ද. තේජෝධාතු අධික සුද්ධාශ්ටක. තේජෝධාතු අධික සුද්දාාෂටික දො ොකතෑයි මුළු විශ්වයේ පන්තිමට කොහේ ගහිල පිීරල ගැලුවත් මේ අට දෙනාගේ ඒහා කොහන්න පුළුවන්කම. ඒ මේ පරිච්චේ දවකා ස එකකතුවෙල යි මේ තරම් විශාල වස්තු නිර්මාණය වෙලා තියෙන්. මේ තරම් විශාල වස්තු පිින්න්නදුර නිර්මාණය වෙලා තියෙන. ඔය පිට පින්න යනෙ මන්දාකින කියල කියන්නේ අන්නවැනි වභාවයක්කෝයි තියෙන්නේ. ඔගේ අඩු අතනි අඩු කරලා ගන්න ඔබල නතකට පෘත්තිය ඔවේ බල නිරවාල් කොච්චට පහව නො පිටි. ඒක මන්දාා ඔයගේ මන්දාකින ඕන තර යෙන . ක මන්දා ඕකේ පින්නතුි ඉරවල්ෝට ප්‍රකෝටික ඉරවල් විතරත් තියෙන එක බන්දාකින එක ඇති ඔයි නම් අවශය නම්මවන්නක් ැනපුල ඇන්දුමීඩා එකක නම්ම හොයා තිපය දාලාතියනවා රූප සටහන් වසේ දැම් පින්නතුනි ඔච්චට ලොකුවට තියන ඕක අපිට කච්ජත්ද ඔයි කොහේගයා මොනවද තියන්නේෙ දස්්ටකවල ඇතිවෙච්ච එක්ස භහාවයක් විතර පින්නිට මේ දේවල් ොයාගන්න මේ ගොල්ු පම්පා ගනාව පහුගන්න. න ඔයි දර්ශනක යඋගයග දල ඒ කියපු අදහස් ඔලට උපරණ හදලා හදල හදලා හදලා අද ෙම ොයාගන්න. නමුත් පිනතුන බුදුරාණන් වහන්සේගේ සරණගේ අපේ ඉස්සර හිතු පරම්පරාවලට ව අනුරාධපුරය යුග පොළොන්න්නර ුගවාගේ එ අයට මේ මහමාරු දෙවල්ද. මුළු විශ්‍යයම එයාලගේ හිත මත. බුදුරාන් වහ චර හයන්නන මුළ විශ්‍යයම කතනක අරගෙන. වචර අර හා විශාල මන්දාකිනිය අද එක සත්‍ය වූ දෙයක්ද ඒ සම්මත කරගත දෙයක් විතරයි. ඒ සත්‍යමූ ස්භාවය තමයි පරමාර්ථධර්ම ස්භාව තියමින් නැතිවවීම පවතින. එතකට පින්නතුන ඒවාගේ ඉතා වටිනා ධර්මයක්ත්කම අපිට බුදුරජාණන් වහන්සේගේ දායාද වෙලා තියෙන්නේ. පින්නතුට ඔන්න මේ මේ මුල්ලු ධර්ම අසූ දෙකම මොක අද නිත්‍ය නෑ අනිත්‍යයි දුක්කයි අසු එකක් අනත්මර. නිර්වාණය කියනඒ පරමාර්ථ ධර්මය ඒ කාන්ත සැපයක් සුවයා. මේ අසුව එකම හටගන්න මොනුව ඇඳ පින්නතුනි. හේතුන්ගේ මනොන්ගේ හටගන්න හේතු නිසා තමයි උපදන්නේ. හේතු නිසා උපදිනවා. ඒ හේතු නිත්්‍යඇද නිත්තයිද අනිත්යි. ඒ අන හේතුවන්ගේ හටත් ඒ දේවල් වේගෙන් වෙනස් වෙලා යනෝ ඒ මොහොතේ වෙනස්ේ. හේතු වෙනස්්‍යන හේතුවලින් ලබෙන පලේ තකට නිත්‍ය වේද ඇයි හතගන්න හේතුව පවා අනිත්‍ය වූ හේතු එහම් පලට නිත්‍ය වෙන්න බෑය ෝතය මොද දිරනවා. එහෙනම් අනිත්‍යේ වූ හේතු නිරුද්ධ වෙනකට මොකද වෙන්නේ. පලට මේ ලැබුණු පලේට මොකද වෙන්නේ. නිරුද්ධ වෙලා යනවා. අයිත් ඒ පලය ලැබෙන්නේ ඒ පලය ලැබෙන්නේ න මුළු අරම්භේ දැක්ක සක් කලකටම ඇන්ද්‍රමීඩාකටම ඒ ඔක්කෝම සක්කලට හැම මොහොතක මොකෝ වෙන්නේ. හේතුම් අනිත්‍ය වූ හේතුූන්ගෙන් පලයක් සකස් වවා. ඒක එතනම නැතිවෙන ගමම් මොකද වෙන්නේ. පලය නිරුද්ධ වෙලායනවා. තතාගත අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට මුළලු අජටාකාසේ මුළු විශ්වම පේන්නේ කොමද හැම මොහොතකම අනිත්‍ය වූ හේතුූන්ගෙන් සකස් වෙනවා. හැම මොහොතකම ඒ හේතු නිරුද්ධ වෙලායම. අපිට කිව නඇද තදාගතයන්හේ මට හිම පේවා කියලා කිව නැද කිව් කොහොම කොතනද කියල තියන. පටිච්ච සවපාදේද කියල තියෙන. මුළු පටිච්ච සෞපාදේදී අපිට තේරුම්ගන්න ඕනටක කියල තිය නොගක්ද. අවිද්‍යාව ප්‍රත්තයෙන් සංස්කාර උපදින. අවිද්‍යාව ඇතිවෙච්චකමන් මකද වෙන්නේ සංස්කාර උපදින. සංස්කාර ප්‍රත්තේ විං්ා පේම අප ෝස්ර එකක ට ක වචනය වචනේයට කියද. මුල විශ්ව හම සත්යෙක් මහෙන ධර්මතායම ගද. හේතු පල ධර්මතාවේ. හේතු පල ධර්මතාවේ. බුදුරජාණන් වහන්සේ මු මෙච්චර විශාල විශ්වයාගෙන් හොයන්න යන්න කියන කොහෙද. බබයක් තරංගු සර. පබයක් තරංගු යටිපතුළෙන් ඉහලට හිස්මුදුනේ පහලට ශරේතු මුළ විශව හයාගන්නකන විශව රහස් හොයන එක මුළල විශ්ව තන අඩංගුව බරුවත්ද. මුළු විශවේතින ප්‍රමාර් ධර්මසදෙක වැඩිහරියක් ූපතින නිරද්වයන කොහේ. බඹ අත්තලංගු සරීරය තුළ ඉන් බාහිරවතිය නමයක් දහයක් අචේතනි කවස්තු කිය ඒවට කියන්න. එලවට පින්න්නතු මුලු විශ්වයම ගත්තත් තිලක්ෂණයට ගොදුරුවෙන් නැති හොතක් නෑ. එම් බුදුරජාණන් වහසේම මුළු විශ්වය කතරනකවක්කස් සැයි කියල කියන්න පුළුවොන්ද. ඔබට පේරවා අපි කාටත්ේ නැති විදර කවරට වෙනස්ස අපිේ පුද්ගල ය න්න . කියන මෙ හොදටම උගැ න්නවා ොහම් බලුවත් කපටිකම කයිරාටිකම හොරකම වංචාව පිරිලලා යැන හොන්දට දන්නවා අනිතයි කවුරුත් දන්නන්නේ තකට ඔබට පොඩ්ියක් හරි හොඳක් නැත්තයි කියන්න පුළුවන් හොඳද කියල. කියන්න බැ. කිය නෑ කියන්න බලා නිහටවා හරින්න මුකුත් වච්නයයක් ඒ ගැන කියන්න නැතුව. දුජාණ වහස මුළ විශ්ව ගැන අපිට කියන්න තින ඒේවගේ තාවක්තමයි. කිසිම සාධාරණයක් ඒගේ නෑ. ඒ සාධාරණය නැත අපි සාධරනකම හොයන්න එහම වෙන්න කොහොමද මට මේක අයිති මේ මට ලැබෙන්න්න ඕ එක නීතිමය සාධාරණයක් මෙම නීතිමය සාධාරණය හොන්න කොහෙදඒ තිලක්ෂණයට ගොදුරුවෙන විශ්වයි. මේ සංසාර එහෙම සාධාරණ න ඇත්තට ම සාධාරණය අපි ට ඕනෝඕන විදිහට පවත්වන්න බැරි බවම මේක කියල දෙන්න දුරජාණන්වා. දට පින්න්නතුන අපි නවත අපි අලු පච්චනයක් ඉගෙනගම්මු? ඒ නාම ධර්ම තුළින් ගැන ගන්න මොන ධර්මතුින් නාමද. ඒ චිත්තය ො චිත්ය ගැන සිත. සිත මොකක්ද ගන්න පින්න තුනේ අරම නම්ම එයා ගන්න. අරමුණක් ගන්න. අරමුණක් කියලා කිව්වට පින්නතුී මට වැඩක් නෑ. අර්මුණේ ස්වභාවය මොකක්ද එක රසේ මොකක්ද එක ගන්නවක නව තේරුම් ගැනීම වැදග. අරමුණක් කිය ඕනක නට කිය ල. ඒ සියපතාපිට මේ පතේක්ගුවම අරමුණ ගන්න කියෙ කත් මහ වැඩක්ද. එහෙම නෙවේ කියන්නන හිත කියන විඤ්ඥානය කන අරමක් ගන්නය කියලා වෙන සභහය මොක්ද. එතෙදි මොකක්ද තේවතුරක සීනි දැම්මට පසේක සීනි රහයි කියලා ඒ හගෙනන්න ඕලට කෙනෙට්ට කියන්න පුුවවා මුත් ඒක ලක්සෂ හඳරාගන්න නැතු ඒ හරියට තේරුම්ගන්න පුළුවන් කම මෙ අරමුණය කියන ලක්ෂය හඳුනාගන්න. යාා කියනගේ හිත කියනෙ ලක්ෂණයි තේරුම් ගන්න තොට පට ලෙන අරමුණක් ගන්න. මොනද ගන්න අරමුණු රූපාරමුණු ගන්න ශබ්ධාරමුණ ගන්න රසාරුණ මෙහා ගන්නවා මෙයා මහා බලවතෙක් නමුම් මෙයා කොච්චර බලවත් වුණත් මෙයාට තනයෙන් අරමුණක් ගන්න පුළුවන්ද එහෙම පුළුවන්කම? නැහැ මෙයාට අඩුතරමය අරමුණක් ගන්න කීදන එක ඕනද හදින ඕන කීදන එකත් ඕනද හදදින එකත් ඕන. එයා ගන්න අරමුණ බුදුරාණන්ස පළවෙනුවත් නම් කරන්න ොකක්දේක පරමාර්ත සභාවේ නම පස්ස කියල දෙයක් තීනවද. පස කියල දෙ ීනවද පස කියල දෙයක් තීනවද. න්න පින්මතුති පරමාර්ථකන වචනේවත් මේ පින් නොදුන් තේරුම් ගන. පස්ස කියල දෙයක් තියනවා ඒකන මේ සිතිවිලිය අටේ පනක් දෙෙන එකක් කියලා කිව්ේ. පස්ස කියල සභාවයක් තියනව පරමාර්තයම තියන සභහ මේ උගන්න මොනොව පරමාර්ත ධර්ම නැති දේවල් නම උගන්නන්න තෙරුුණ පස්ස කියල ධර්මතාවයක් තියෙනවා. අ පරමාර්ක වච්නයවත් පින් ු සමාට හරියට තේරුම් ැගෙන පරමාර්ථය කිය උගන්න්න නොවද සත්‍ය වශයෙන්ම කියන දේව අන පස්ස කියල ධර්මතාවයක් තියනවා ඒ සභාවයට දීපු නමමකක්ද. පස්ස කියන වච්චනය. ක තින ඒ කාන්ත තින සභාවට දීපු නම්මුකක්ද පස්ස කියල පච්න හිත කියලගත් තිීනවද. එහෙම ධර්මස් සභාව තියනෙන ඔයක දීපපු වච්චන තමයි වි්ානය සිත මන හද කියලා කිය එහම ඒ වච්චන විතරයි නමුත් හෙම සභාව තිය නො ම ජවත්වෙන යට පස්ස ඊළඟකමගදද වේදනවා. හම ර්මතාව තියනවද තිීනෝගැන එක දැන නිසාද අරමුලින් කිව නිසාදරු. එහෙම එකරම් හොදට තැරනවා ඒ අතින් පින්වතු සාධාරණය මේකලම් දැනෙනවා පස්ස කියනක හෙම දැනෙන්නේ නෑඒ අප්‍රකටයි. ඒ අප්‍රකටයි පකට නෑක තේරුම් ගන්න ලේසි දමාරුද. එහෙමකයි තියකල තේරුම්ගන්න අමාරුවක තයි ගනිි පට්ටි හල පෙන්න නතන න බුරුවග හල පෙන්න්න ඕන්න පුරුව කෝටමන තක පැහදිලි කරන්න පුුව. කුට්ටම දෙකට අයින් කන්න වනේ එතකොට එක කුට්ටමක් හිතන්න රූපේ කියලා. එක කොටසක් පේ අනික්කොට සමගක්ද මොකදද අනික්කොට සමගක්ද ඇහැ කියල හිතන්න. මොකක්ද හිතන්න ඇහැ ඒ දෙක එකට තියෙනවනේ ඒ දෙක තියනකොට එකටර ඇල වෙනස භහගත් තියෙන න ඒ භාවය පස්සේ කියල හිතන්න. තෙරෙනනානය පන්නද. තියෙනකට මෙ මේ අල්ල තියන මේ අල්ල ඇහැ කියල හිතන්න. මේ හ ඇල්ල රූපය කියලා හිතන්න මේ දෙක මෙම එකතුව මක් තියෙනවානි එකතු වෙන සභහාවයමකදද පස්ස ත මේ සභාවයමකදද ශබ්ද රූපය එකතු වෙන සභාව පස්සය විතරයි බ්ද රූපය පස්සය නෙවෙ බැටලුව දෙන්නෙක් කින්නවා එක බැටලුවක් කැහැ කියලා හිතන්න. තවත් බැටලුවේ රූපය කල හිතන්න මේ දෙන්නගේ පොරබ දිිනකට ඇලවෙනන සභාාවයක් තිීනවා. අලවෙන සභාවය පස්සේ කියලගන්න. ස්කෝල යන කාලේ තාළම්පට වර්ග හලතිය එක තාළම්පටක්ඇහැ කියලගන්න අනිත් තාලම්පට රූපේ කියටත් ඒක ටක්්කන ොහොතත් තියෙනවන ඒ ස භාවය පස්සේ කියලගන්න එය එන හන්ඩ ශබ්දය කිය ඒ පස්ස නෙවෙ තේරවානේ ඔන්න යි ධර්මතාවයට තමයි පස්සේ කියල කියන්න ඊළඟට පින්න්නතන වේදනාව එයාමකක්ද ඇමකක්ද? ඳ උඳින වාගේෙන අදහස. මොනවද විඳන්නේ අ අරමුණේ මොකක්ද හොඳ අරමුණ රසේ අරමුණ එයාට හොඳයි නම් සැපවේදනා. අරමුණ යාට නරකයින දුකේදනවා. අරමුණයායට ඒ දෙකටම නැත්තා ප්‍රේක්ෂාවය. ගිය පාල අර මහත්්‍යයාපේක පමණක් අයට හොඳයි. ඒටේක් කිය මොකක්ද හොඳේලාතින් ඒ අරමුණ හොඳ ඒ අයට සැපවේදනවා. පමණක් අයට ඒක මහ පුදුම දෙයක් ඒක. අරම යාට හොඳ ඒන යායටට දුක්වේදනවා එදිකට මට කරන්න පුලුවන්දයක් තිද මට කරන්න පුළුවන්ද නැක හේතු නිසා අධදිීච පලයා ඊළඟ එක්කෙනා තමයි සං්ඥාව මොකක්ද සංඥාව මෙ තමයි ඇද ටිකක් වැඩියම් ස්තර කළද සඥාව කියල කියන්නේ පෙන්න්නතුන මොකක්ද හඳුනාගෙනවා එහෙමයි වලලා ඕන යා දන්න. හඳැ මනව හඳුනා ගන්න කරමුණේ මොකක් අන්තුරගන්නේ? තර විං්ඥාලය මොක්ද කරන්නේ මේ අන්දුුරකත්තයම් පස විංානය කරන්න ගැන්න නෑ. ? හැවන හිතට එන හිතගන්න මොනවයි අරමනම්මයි ගන්න හිතගන්නේ අරමුණ නම්මයි. අරුණ කරග යා අරමුණ ගැනීම කාරය? ඒ කාර යාමොකද අරමුණ දැනගන්න මොකද අරමුණ ගන්න වැය කියැ අහසමොකක්ද එයා යා විශේෂ කරල දැනගන්නවා. අද දවල්ට කෑවද තමන් මූයාගත්ත දෙවල්ද කෑව ඒක නිස් ලුරස තිත්තරස මුු රසෙහහි වැඩිය දැන නැති ඇදි. දුුණු කටන තිවබ මොකද වෙන්න ලුරස දැනගන්න. චත්තරස කට තිබ මොදවෙන්න තිත්තරස දැනගන්න. කවුද කරන්නේවි්ඥානය ඒ කෞද කරන්නේ පං්ඥාන ත විසරහට ෙරමේ දෙන්න ගන පොඩිසිියුම් සබන්ධතා ගත්තේ නො එක නිසාත මේ දෙන්න එකවාගේ කියල තම හිද නොවත් එකගේ නෙවෙයි සංඥාල පින්නතුනි මේ සංඥාවකයන් හඳනා ගැනීම තයි එයා මොකක්ද කරන්නේ අරමුණක් හඳුනා ගැනීම තමයි යාගේ කාරය යාගේ කාරයමකක්ද හඳුනාගැනීම. ජීවිතය මුල්වතාව ඇත්තිවච්ච හඳුනා ගැනීම අපිට තියෙනවා ොන ඇද තියෙන ජීවිතය මුලින් ගත් හඳුනා ගැන මවකුසේෙන් පස්සයක් මෙහටාවර පුතුවේ පි හඳුර ගත්තේ පොඩිකාල හඳුර ගතව තයි වැඩි. මොනද පොඩිකාල අන්දුරගත්තේ අම අඳදුර ගත්තා. ගේ දොර අඳුර ගත්තා. පොඩිකාල යාලූ මතක නැද්ද. අර කිරි බොනකාල යාලූ මතක නැද්ද. ඒ අය අඳුර ගත්තා. තමන්ගේ වසම තමයි නෑැ කනෙට දුවක් කිටෙන යාත යාහඳර ද අපිට මේ හඳනාගැනම් පොඩි කාල ගොඩක් ලබෙන දේවල්. තෙරුනානේ ඊට පස්ස අපි හඳුනාගැනීම් කරන්න ඇද. ඕන තරම් කරන. න පොඩිකාල හඳනාගැනීමම් පස්සේ කාලට වඩා බලවත්ද දුබලයිද බලව. මුලින් ගත්ත හඳුනාගැනීම ගැන නිතර තර කල්පනා කරන්නකොට නිතර නිතර සිහිකරන්නකොට ඒ හඳනා ගැනීමම් මොකද වෙන්න. බලවත් එවා. ඒ සංඥාව මොකද වෙන්නේ බලවත් එවා. හොදුට මුළුව ගත්ත හඳුනා ගැනීම ආකාරයම ගන්න. උදාහන්නයක්. පින්වතුනි අපිට හම්බුවන විධාකාර මිනිස්සු. අපිට හම්බුවෙනවා විවිධාකාර මිනිස්සු. එක සුද් දෙෙක් හම්බුුණ පිල් ඇඟ පත පුරාම පච්ච කොටලා නුවට අවුරන එක ේද මයි හම්බුුණේ. ඇඟ පත පුරාම පච්ච කොටලා. හැම තැනම පච්ච ඇැයි බුදදු හාමුදුරුවන්ගේ පච්චයක් ගහගෙන ැවිලතු වනේ. ඒද මේ කා හොඳට බීල කාලා හොදට විනෝදරෙන චරිතයක් තමයි. හොඳට බීල කාලා තිෝදති අපි නුවරගිහිල්ලා ඉවර වෙලා තව පෑ හතරකට වස්සේ භාවනාමධ්‍ය ස්ථායින්් කිට්ටුුණ කිිට්ට. ඊළඟ එදා අ පහමාරට භාවනාදේශනාව පටන්ගන්න වෙලා මෙන්න මේ සුද්ද ඉස්සරහි යිල්ල පච් කොට වාඩියලනි. දැම් මොකක්ද මොකද මට වනේ මුලීමටවුන්න එක දිගත්ත සංඥාවමොකද වුණේ ුන ොකක්ද ලි ගත සංාව ඒ වෙනකම පැපහ කිහිතාගෙන හිටියේ මොකද මෝ පිස්්ු විකාරන චරිතයා. ම ජීවිතය තේරුම් ගත්ත නොගත්තු කෙනෙක් කියල සඥාවතමයි සමහරිට ය භාාවනාවමධ්‍යස්ථාන දකිනන්න තොත වරුද්දකින් මයාදක්කන ොමද කල්පනා කරන්න අර මුලින් ගත සඥාවම හමයි තේරුවාන අපිට මේ රටේ ජීවත්තයෙන් විධාකාර පුද්ගොලය හම්බුවන් එක පුද්ගලය ලක්ෂට රුපියල් විසිහතර දහත් දෙනවා කියල කිව. ඔක්කෝම ගිහිලා විෂ අතර දාහගන්න දැම්මද නැද්ද ඔක්කොම දම් ඔක්කොම දැම් හෝවාය දැම්වා එතකොට එතෙන් දි හිතුව ඇත්තටම මෙහෙම දෙයක් අපිට ලැබේවි කියලා සංඥාව. අවුරුද්ධක් ගියා මොකදනේ අඩා වැට තර්ජන ගර්ජන සිදු නහම එම සුදුන් නැද්ද මොකක්ද වනේ මුලින් ගත්ත සංඥා ඇති කරා ඇත්තට මේ දෙයක් මට ලැබේවි කියලා තවත් දේවල් මුලින් යනකට සඥාවත් දන්න සියට දොළහයි අවුරුද්දද හොරුත් දෙ පස්සේ ලබිල ලැද්ද ලැබිල තිීනවනේ එහනම් ඒදකපු සංඥාාවරුත් දොලහහි පස වෙනස් වුුණද නෑ එහම් මෙතන තියන රහසමොක්ද අපි ලින් දක්න සංඥාව හරිවෙන්නත් පුළුවන් වරදිවෙන්නත් පුළුවන් මුලින් දක්න ගන්න සංඥාව හරිවෙන්නත් පුළුවන් අපේ තිීන මොකකට හරි දේකට කරුණමේ කියන්න අබේ අපේ තින මුොෝ හරි නොසලකිල්ලට මුලින් ගන්න සඥා වැරදුු ොකදවෙන්නේ මුළු ජීවිතේම අනාත. අනේ දෙවියන මේ පින්නතුන් බොහෝ කාලයක් මෙතන පහුගල්ලාවට ගොඩා සං්ඥාවවල් වැරදි දේවල්තම අරන්ත. මම උන අවරුත් දාහනමයක් බොහෝ දේල් දැනගෙන හිටියේ වැරදි සංඥාව. තේරෙන අේ පින්නතුන්න. ඒ අපේ හැම ලෝකය ගොඩත් අයගාව තිනෙන වැදි සඥ ඒකයන්න නිරදි සංඥාන් ඇත්තේව නැද එහෙම කියන්න බැයිව තියන සුළු ප්‍රමාණය නිවරදි සංඥා බහුල වනාට අපිට මොකද වෙන්නේ. අ මාර්ග පන ලබලා මොකද වෙන්න ම අපි ධර්මතාවේ දැකලන නිවැරදි සංඥාව කියන්නේ මොකද ධර්මතාවේ සභාවය දනගැනීම. එහෙම නෙවෙේද සංඥා බුදුරාණන් වහන්ස උපමාවෙන් පිිිය මොකක් වගේද මිරිගුවක සභාවය මොකක්ද නේ වගේත. අපිට ඕහම ඕකන වෙේ දුන්නේේ. ඕ සං්ඥාව කියන එක ස්වභාවේ තමයි හඳුනා ගැනීම. ඒක හරිවෙන්නත් පුළුවන් වැරදි වෙන්නත් පුළුව. හැබැයි වැරදි සංඥාවක් ගොඩකාලයක් කල්පනා කල මතක් කල සිහිරල් කිවුණොත් ඒ අයිංකරන්න ලේසිද අමාරුද අමාර. මට ඒ ඕන තරන් කියන්න පුළුවන් මේ වෙලාේ එහම යින්කරගන්න බැරි දේල් හැදා අයිත්ත එක කිව්වොත් දෙන්න තුන්දන පන්තිට එන්නෙත්ද. ඕන්නන් කියයන්න පුළුවන්. ොකදේ අත්තරරි ෙගොලු කමැතිනෑ. මොකට පවුනෙ ආවේ නැතුවනොත් ඒේගොල්ලවන්ට මයි පාඩුව. එයඒ සංඥාවත්තරන්න බයකමට එන්නේ. තෙරන ඕන ම පස්සේ අනකොට වෙලාවටහන්නමං කියන්න. සංඥාව කියනෙ පින් ොරට සියම් සභාවයක් එනිසා කියාදන්නවන නිසාම පොඩි කරුණටිකල් ලියයාගෙනවා අක. තිරසරුන්ට ගොවිපල පිළිබඳව සංඥාව කවද තිරිසරුග පෝනරු ඊට පස්සේ ගීරව්. ඔයිඉන්නනේ ගම්බදව ගොඩක්කින් කුම්ඹුරු වපුරන කාලතියනනේ අර මඩනනාගෙන කුඹර මෙවගල්ලියරල වී ගහලා මෙ පොඩි කාලට මොද ලේ මොනරු ගිරව් අර වෙහි දයින්නනවා. එතකට ඒගල්ොට ගහනු ලස්සටනද අමකක්ද හට්ටියක් අරගෙන ලියක් කරගෙන තාතථක හරි අ හරි කමීසිය කරරි හට්ටිය කරන්ඳලා දෙපත්තට දාලා තියෙන. දවට තිරිසනුන්ට අර පමේ දැක්ක මැතින සංඥාමකක්ද මනුස්ස සංඥාව හරිකද වැරදි ගත්ද වැරතිදේ. අපිත් ඒේගේ පමිට පමේවගේ සංඥාවල් වලට අහුවෙලා ඉන්න පින්න සත්වහුවෙ තියන අර ගොවිපලය සංඥාවට අපිත් ඒේවගේ පම්බිවට අහුවෙලා ඉන්න හ පුද්ගලවසයන්නේ මංක ධර්මතාාවසේ වැරදි වැට හින්තීන් පුද්ගලෙක්ට කි වනවේ ධර්මතා ය විදියට තමයි අපිට පමේග ස්භාව තමයි ධර්මතා පෙන්න්න ඊලගට ඊළගක තමයි පින්න තුළි සං්ඥාව කියල කියන්නට මුලින්කිව ස්භාව අර පච්ච කටපු සුද් යා මට එයාගේ ඇතිවෙච්ච ල්ම සංඥා මගේ ජීවිතය මොකද කර. සලකුණක් කර මොකද කර සලුණ සලකුණ කියල කියන්න මොගක්ද. ද සලකුණු කියල කියකෙ තේරුම් මකක්ද. සලකුණක් කියල කියන්න සලකුණ අපි ඔ දන්නති කලේක යනවයි කියලා හිතමු එතකොට අපි මොකද කරන්න පොඩ ඔලුුවත් තිනෙක් ෙන. මහ විසාාල ගන්න කැලත්ති නෝකේ අනවනම් ඔලුවත් ීීම මනුෂය මකක්ද කරන්න ඇ? අතු කඩකඩ යන සලකුණුවාස ඒ මොකද එතවට සලකුණු කරන්න යයි ආප හ එනකොට ඒක පේ ඕොනේඒ පාරය හරියට යන්න. ආරම්භග එතවට සලකුණ කියල මොකද ආරම්භයේදී දැක්කට පසේ නැවතේ මාර්ගය අන්නවොනො හම දාගන්න දෙයක්. ය ඉස්සර අපේ පත්තේ දැනහම කරන්න ඉස්සර පොඩිකාලය සුද්ද දුවගෙන න යනකට පොඩි පොඩ රෞන්තී නේ ඒ පටිසේඒක දාගෙන යනවා. අ පාර දිගේ දාගෙන දුවන උදේයට. මකද කරන්න අරටක් මගින් ඇහිදගේ නැවිලට කුසිට අහගලති කුස්සියටම ද ඒ වගේ එහෙම ඔදදේට පත්තේ කොග්ගල එහෙම ළඟයින අරකටය දාගෙන දුවනු පේද යාල්ි ගල් පත්ම ගක ඩරි කුසියට ටික එතමට සංඥා හෙද කරන්නේ අරයා මුල සරකන පැදිි පැත්ට රය මේ තතානේ මේ තින පොඩිග ලොකු ගැඹුරු අදහ සක තම ගන්න න ප මේ සංඥාාවක්්ට කරනද ත මේ සංඥ්‍යාව කියෙන චෛත්‍රසික සස්භාව අපි මුලින් දැක්කම මේ සලගුණක් පසේනු ති බාගන්න. උගත්ධ කරේ සලගුණා උදාහරණයක් පසේෙන් ගත්වදින්. ඔබට අවරුදු දහායක පෙෙන හම්බුවේ් යාලුවේ මල්ලතාවට. එයා ඔබග රුපියල් දහදාහක් ඉතර අරගෙන යනෝ නවත දෙන්නන් කියලා දෙන්නත් න නැවත අවුරුදු දහයකට පශසේ භාවනනා මධ්‍යස්ථානයකද හම්බුවේෙනවා. ඇැත්තම් මේවාගේ අභිධර්ම පන්තියකී. ුුණමයා දැක්ක ොකක්දහිතෙෙන මේ කපටි කයිරාටික පුද්ගල ආන පින්න්නත මුලින් ගත්ත සඥා මොකද නමුත් ඔහුත් සමහට මාර්ග පරලා බියක්න්න පුළුවන්. ඔහු සමාරවිට බොහෝ වේෂ වහන්සේල දියුණු කරගත්ත මාගය දැනගත්තු කෙනෙක්වෙන්න පුළුවන්. ඉති ඔන්න ඔයි වගේ සංඥාව මුලින් ගත්ත සංඥාව අපිට හැමතිස්සේ මොකද කරන්නේ සලකුණක්සයෙන් අනාගතයත් එහමයි කියලපේ නොහැනවයිේද එහෙම තමයි. ට බඩි කියරන දලාලි කෙ කඩේගෙන මුල්ලතාවට යන. ඉතින් ගාට පස්යන හොරට බඩු කියරන්න ඇැතිවන්න පුළුවන් මනුස්සය මොකක් කරි පරිපු ලේකක් දෙනට ග්‍රම අසය පනහත් දීලා. ගෙදර ගෙනල් අර තින පුංචිතරදී ගරල බැලුවරසය පණහ. අනි මනල් හොර මුදලාලි කෙනෙ කියලාන් අඩු ාගෙනයන්. ඔවුතු දහයකට පස්ස ොයි කාරෙ හරි පයිහරි යනකොට යාලෝකේ කොයි කඩේ දකින්න. ඇදන යාලුවට මොද කියන්න ඕකනම් පැත්ත පලාතේ. පස මහර විට සදගුණවත් මහත් මේක් වෙන්න පුළුව පොඩි අරදීමක් නිසා අපිට මුලින් දීපු සලකුණ අපි ජීවිත කාලෙම පැත්. සංඥාාව භාව සංඥාව සලකුණක් පසෙනුත් අපි භාවිතා කරනවා කියන්න තමයි කතාන්දරටික කිව මේ සඥාවෝ. ඔයි ඕක ගොඩාක් තියනෝ මගේ යාළුවෙන්ට අපි මගේ අලු ටිබතුන් අමුණන අු දහනමයට කලේ මෙ දැම එමයිකල ගොල්ලොත් තාම හිතන්නේ ඒ සඥාවේ න බුදුජාන්ය සංඥාාව වෙනස් කරන්න ොකක් දීල තියන සිවරක් දවති මනිසා අයට කටිි යන්න ද එහම නැතුරාණ කිය එනි සාපි නොව සංඥා ඊලව එක්කෙන තමයි චේතනාව මොකක්ද ේතන නෑදැකමක් නෑ ඒ දෙන්න යාලුව නෙවෙයි එදන යාලුව පේදන වැට තමයි අරමු හොඳ ද නකයි දේට අනුව ප්‍රතිි්‍රියා දැක්වීමම සංඥාවශ භා මකද මුලද දක්ක සලපුණක් කසේතබග ප මුලතිත් හඳු ගත්තට ඒහ මුළල් හඳුනා ගැනීම සලකුුණක්ති දිට තියාගන්න. පස්සෙතයාන තනි දෙවල් හඳුරගන්න. මොනෝ ද අපි හඳුනන්න නිල්පාට හඳුර ග ම විස්සාරට ගැරට කෙලෙන හඳනා ගැනීම රපාය හොද ි ල හපාට හඳු රතුපාට හඳුරගන්න. ඔන්න ඇහැ චක්ක විං්ායේ පහලුනා කියැන විඥාය ක්ද ගන්න රූපාරම්මයක් ගන්න. හලක්්‍යයන ඔයි මලක ඕන කෙනෙක් දාගන්න පුළුව. ඔන්න මලත්තේර. යි මල දැක්කකාමන් මලක් කියලා විඤ්ඥානය දනගන්න. විඤ්ඥානය දනගන්න. ඒක හොඳයිද ගඳපාන මලක්ද ඒක ඊට පස්සේ රෝස මලක්්ද කියලා සං්ඥාාවය එයා තේරුම් ගන්න. නෑනේ එකම පෙරපසු නොවී සිදුවෙන දැ මේ හතම පරපසු නොව සිදුවන ධර්මතා. තේරුනේ දැ අපි දැන් මුලින්ම වි්ානේ චෛතසික හත ගැනම් කියනට මොගද කිවේ අමේදාව. හමමාවද එමමුවා කිව්වා හිතා කියන දේට තනයෙන් උපදින්න පුළුවන්කම නැහැ. එයාට උපදිනන අනිවාරයම ධර්මතා කියකත් ඕනද හතක් ඕෝන. හිත උපදිනකොට මේ හත උපදිනවා. හිත නිරුද්ධයනකොට මේ හිතයම් අර්මුණක් ගනීදේ හදනත් ඒ අරමුණාම ඒගොල් මොග්‍රශ භාාවන් ගන්නවා කිය. කිවන. එතට හි හි. රෝසම මේ මලක් කියලා දැනගන්නකොටම සංඥාව රෝසමලක් කියලා තිරණය කලා ඉවරයි. තේරුුණන වේදනාව හොඳ දනකදක් කියලා තීරණය කලේ වේදනාව ඇතිකරගෙන ඉවරයි. පස්සේ අරමුණ ගට්ටනය කල්ලා ඉවරයි. දැන් අම්මා එක මෙහම තේරුම් ගන්න මේ ලෝකේ තියෙන ම මේ උපම ගොඩක්ට කිය දිල තින පෙර පසු ොව සිදුවන ධර්මතා මොව මතාද මොන ධර්මතාද? අම්ම හාහටාදාවේ පයින්ද බස්සේගේෙද කාර්රගයද කාරකෙ. අම්මට ගෙදරත්වරනේ ඒ ගෙදරී දලලා අම්ම නැගම හාහටය. එතකොට අම්මට උුන මෙතන්ටෙන් නේ දැ අම් විල්ල ඉන්නවනේ අම්ම ගෙදරින් එන මොහොතෙදී කාරකට නැගලා එනකොට අම කාරක ගෙදරට ලංගෙනෝද ඇත්තනවාද ඇත්වවා. මේ ගෙදරට ලංගෙනවද ඇත්වෙනවද. ගවෙනවා. අම්මගේ ගෙදරී කාර්ක ඇත්තීමයි මේ ගෙදරට ලංවීම අම්ම ගමනයේදීම තුනවෙන්න තුන් වෙලාවකද එක වෙලාවකද. එකම හොහන අම්ම ගමනයනෝඒ ප්‍රමාණයට ඇත්තඒ ප්‍රවාණයට ලඟන්න එහම් ඔතන සංසිද්ධි තුනත්වීන වන එකක් ගෙදරින් ඇත්වීම අනිතක මේ ගෙදරට අනිතේ කාර්ග ගම කිරම් දොරොයිත් තුනම පෙරපස නොවි සි දුුවන්න ධර්මතා එම සිද්ධි මේ විශ්වයයී මෙන්න එනි සිද්ධයක් තමයි හිතයි සිතිවිල්ලියී අතරත්තියෙන්. විඥානය අරමුණ ගන්න කොටම සංඥාවයාට ඕනදේ කරලා ඉවරයි. ඊලකට වේදනාව යාට යනදේ කරලා ඉවරයි. පස්සේ යාට ඕනදේ කල්ලා ඉවරයි. බුදුරජාන් මංව ගීට කලින් ටවඩියය එකෙක් බලන්න මහොන අයිතරන කෙටියෙන් කර පස්සේ කියන ධර්මතායට බුදුරජාන් විශේස නත් ධර්මය දීලතිී. පසපච්යා වේදන. පස පස්සයා සංඥා පසපච්චයා චේතන ස්්පර්ෂය තම හේතුව ක කියලා එහෙමර. ිෙටියක ගි කුර රගෙන යාදී ඇති. ගිනි පෙට්ටිය අනිවාර්යම ගැට ගැටන්න මහන ොකක් වෙන්නද දැල්ල උපද. ගිනි පටියඇති වනත් දැන්න කූරති වුනට දැන දල්ලන මොකද ද ගත්තන ගට්ටන ගටනයවෙන ොහොතට ඉස්සල්ලද දල්ලෙන්නේ ගටනය වුණනාට පස්සට ගට්ටන වෙන වෙලාම දැල් උපදන්න වෙලා එතකොට සංසිීදික හොද ක ලගන්න. තර හැබැ ගට්ටනය කිය ධර්මය වැද අද්‍යය. ඇ යාහෙ න්නතන් දල්ල කියනක උපදදින්න පුළුවන්කම. මයි පස පච්ච ේදනා කියෙන බදුරජාන්මස ඇම නකදීම ලතිය. බොහෝය මේක දැනගෙනන්න කොම දන්නද පස්සේ කියලා කියන්නේ අ තුනක එකතුීමටට පොදු නක් කිය තුනක එකතුවීම පස්සේ තමයි තින්න සංගති පස්ස පස්ස කියලා කියන්නේ සත්තමූතියන ධර්මතාවය. ඒක ප්‍රකටනෑ මොකක්ද නැත්ත ප්‍රකටනය හැයි වේදනාව කියන පකට ද අපට නද. ර හ ක්ෂට කියනට ප්‍රකරද අප්ටිකද ඒ සංඥාප්‍රකට එනිසාම ීනව කල තේරු ගන්න ලසි පස්සේ කියනම ේරු ගන්න අමාරු ද අම තේරුන්ගන්න මේ කායි ප්‍රශ්නී වේදනාව උපදුනාට පස්ස සංඥාව උපදිනවා නෙවයි සංඥාව උපදනාට පස වේදනාව උපදිවා න පෙර පසු නොවී සිදුවන ධර්මතාාව වසය. තේරවා ඊලකට චේතනාව. ගත්ද චේතනාව. ම පි තුටකුව ු මවින්ස රතුපාට පොතක් ඇති පුළුවන් මේ ම කියා දෙන්න වච්චන නැවත කියලන්න කිය කිවන එකවාසරි පන්තිය වගේ මිස් සහ කියනකොට අත උස්සන්න කියල ම කියන්න නවත් මම කියලලා අප මුූලුවෝලින් තේරු ගන්න පුළුවන් එෙම කිවන මේම කියාදන පහසුයි. මොකද මේ චේතනාව ගැන කියා දෙන්න සිංහල බාසාය වච්චරනෑ. ඉංග්‍රීසි භාසාාවත් වච්චන අඩි සමට තියන පුුව අපි ච්චර කියදෙන දක්ෂ. දෙමළ භාසාවෙත් නෑ දෙේන නැත දෙමලින් අරි කියල දෙන්න තිවුණ. දොළ පිින්ුු මෙ මේ විදිහයට කියන්න පුළුවන් විඤ්ඥානය කරන සභාවමකද අරමුණු ගැනීම. වේදනාව සභාවයමොකදද අර විඳ සංඥාවය සභාාවමොකද අරමුණක් හඳුනා ගැනීීම. පස්සේ සභාාවමොකක්ද අරමුණක ගැටීම්. කිටිකනය සවභාාව දකොට අපි දකිීනවා ලස්සන මල්ගහ මෙතන වැඩිමුර කාන්තයි ලස්සන මල්ගහත් තීර යාලුවක කෙදර අනේ ඔයා මේක කොහෙන්ද ගෙනාව ගත්ත කියලා හන්නඒ කොහොමද මේක පැළවෙන්නේ අතුවලින් පැළවෙන්නේ. එහෙනම් මං කැල්ලක් කඩාගන්නද එහම් ඊීට පස්සෙ ගිහිලා කඩනවා. මල්ගහා අත්තක් කඩනවා. විං්ඥාර්යශභාව අරමුණු දැන ගැනීම විශේෂල. ඉට පස්සේස භාවය අරමුණ සමග ගැටීම. එතකොට වේදනවේව භාවය අරමුණ විඳීම සංඥාවෂ භාවය අරුණ මල් ගත්ත කඩන්න කවුද චේතන ආවශ්‍ය භාවයක් දෙරනාානේ තව් ධාරණය. බල්ලෙක් දකිනෝ කුස්ට හැදිලා ටිකක් දද හැදිලලා ගෙදරන්න බල්ල වගේ නෙවෙයි. ඊට පස්සෙ අයිත් කියනන විං්ඥානයෂ භාවය අරමුණ දැන ගැනීම පස්සේස්භාවය අරමුණ සමග ගැටීම. පේදනාවශ්‍යභාවය අරමුණ විඳීම සංඥාවයස්භාවය අරමුණ හඳුනා ගැනීම. වැැලි අවුරත්තරන් ගැහීම. අ එක තමයි චේතනාව වෙන කියාදනස්භාවයා නෑ. තව උදාහරණයක් කියන්න පුළො. ඔන්න බත්හට්්‍යයක් ලිපේ තියල එනෝ. ඇවිල්ල ටීව එක මෙහෙෙන් දාගන්න. තේරනානේ දැන්. මෙම සුව දහමනෝ හැම පැත්වේම සුවදහමනෝ. ඊට පස්සේ විඤ්ඥානය ස්වභාවය අරමුණ දැන ගැනීම. පස්සේ ස්භාවය අරමුණ සමඟ ගැටේීම. ඉ වේදනාව ස්භාවය අරමුණ විඳීම සංඥාව ස්භාවය අරමුණ හඳුනා ගැනීම. දූවලඉ කියලා ගෑස්සක ගෝප් කරනය සේතනාව වභ සේතනාවස්වභාවිති හොම තමයි කේතනාව ගැන කියලා දෙන්න වෙන. ක්‍රියාකාරී ස්වභාාවයක්. ඕක හැම සිතකටම සාධාරණයි. මොකක්ද වෙන්න සභාවය හැම සිතකටම සාධාරණය. එහෙනම් එකට කිව මොකද සබබචිත සාධාරණය කියලා. හැබැ හැම සිතේමදීම ඕක ප්‍රකටද ප්‍රකට නෑ. විපාක සිතේ චේතනාවති වුණට ප්‍රකට නෑ. ප්‍රකට කොතින් දිද. කුසලාකුසල චේතනාවලදි ප්‍රකටයි. දම්දීමක් කරනකොට බණහැසීමක් කරනකොට තෙරණාද ධාන අතින් බෙදනකොට ඕකෙදි ප්‍රකටයි. පාගයකදි දේශයකදි බයකදි සැකයකදි ඕ චේතනාව ගදද ප්‍රකටක හිතට දැනෙනවක ැක තිවුණ දන්නද ඇතිවුණනාගේට ඒ චේතනාව ප්‍රකටයි සමහල තැන්වලද ඕක ප්‍රකට විපාත සිත්්වලද ප්‍රකටනෑ හැබැයි නද්දව චේතනාව චේතනාව නැතුව සිතක් උපදින්න බැහැ. ඔන්න චේතනාව ගැන. දැම්ම සබ්බචිත්ත සාධාරණෝලිය මේට සිංගලෙන් කියයන්න මනෝද. ඉන්විදින්ඒ නම්මොනවද කියන්න. සි සිති විලි මේ මොනය උ ගන්නන්නේ සිතිවිලි. හිතක සිතුවිලි දෙකම එකයිද. සිතයි සිතිවිලි දෙකම එකක් ඉනවෙද එක තම එච්චරවෙලාේ මහන්සි ගන්න මේ දෙකම එකක් නොවෙයි කියලා කියන්න හැබ අපි ගන්න කොහොමද ඔයි දෙකම එකක් වසේ. එකක් වසේ. සිතගන්නේ අරමුණු දැන ත්තට? චේතනාව ස්වභාවය මෙයාටි ආරූඩ කරන්න මොකක්ද කරන්නේ ආරෝඩ කරන්න. ආරූඩ වෙනව දැකලති. බොරුවට ආරූඩ වෙලා නැද්ද තරහා ගිහිල්ලන්න තරහා ගියාවගේ ආරුඩ කරගන්න ම කිවනක කරන්නැයි කලෙ පාරන ලස්ස පාරයක් තර කිවන කලා නවගේ ආරුඩ කරගෙනින් ඉම තහ න්න තුවත් වෙලාල. ඒවාගේ තමයි චේතනාව තමයි ක්‍රියාවට ඔක්කොම ප්‍රධාන මූලික ස්ථානය ගන්න. මෙයා තමයි කර්මය උපාදනය කරන්න නවත්. එයටට උපදින්න පුළුවන්ද සිතනැතුව සිතනතු උපදින්න පුළුවන්ද. බෑ සිතත් තුල තමයිමයා පහල වෙන්න වෙන තෙරුණාදම් අමට තෙරුණාද සිත තුළ තමයි මෙයා පහල වෙන්න. මෙයා පහල වෙලා සිත් පරම්පරාවකම ස භහය වෙනස් කරල දා. මෙයා අහිට පස්ස මෙයාට ඕන විදියට තමයි සිඋපදවන්නේ. දැන් උදාහරණයක් බල්ලෙට්ට ගහන්න ඕන කියල දනගත්තා අරමුණ ගත්තා. ඊට පස්සේ ඒ චේතනාවට නොමකද කරන්න. පොලවෙන් ගන්නවා ගලා ඊට පසේ අන්න ගන්න චේතනාල හිත දැම් පහලවෙන්න කො පොළුවෙන් ගලා ගන්න. අත උත්සන්න ඕන දැන් චේතනාව මොක දත උත්සන්න ඕන දැන් ගල විසි කරන්න ඕන. දම් මේ හැම මෝතකම හිතට පහල වෙන්න පුළුවන්ද චේතනාව නැතුව. බෑ එහම් චේතනාව හිත හැඩල් කරනව නේද. චේතනාව නැතුව පහලවෙන්න බෑ හැබයි ඒයා හිතේ පහලුනාට එයා මොකද කරන්නේ හැඳල් කරන්න. මවකට සරල උපමාවක් කියන්න. පින්නතු ගෙට ලෙල් දන් තේරණානේ මුළු ගෙදරම පස්සේ හැඩල් කරන. එතවට ලේලිකද ගෙදර නවතයාටන විදර තවයි වැඩ සිද්ධ කේපෙනනවත් ඒවාගේ තමයි හිත හිත කියන ගෙදරට එන මහ නරකම ලේලි කෙනෙමයා. එයාට ඕන විදියටට පෑමයාාතර. එතකට අපි දක්ස වෙේලා බුදුරජාණහස මොකොද කරන්නේ. මේක ද ලේලි හොද තත් තේටකගම්. ආනාාත්ම ික ිතුමා ාව හිටි ගත්තේ හොඳ තත්ව අන්නේ වගේ ස්වභාවකට මෙයා ගන්න. බල්ලෙක් දැක්කම ගල් ගහනෝ වෙනුවට අේ බල්ල සුවපත්ේවා කියෙන සභාවට කනටි ගෙරී හ ගෙරගද ගහනන් එලිගේෙටතුුව ිට මික් ගන ාවයට ගන්න. දන්නදීන්නය දන් දෙන ස්භාවට පත්ව. ඇගේ පච්චකටපුය භාවනා කරන සභාවයට පත්වවා. හොරට බඩු කිරපු අය දම්සල් දෙනස්භාවයට පත්වේ. ඒ අන්නන්නේගේ චේතනා හොඳ සභාවවල් ලට හරවාණිකතම දුරජාන්සය කරයි කුසල මේ චේතනාව අනුව සිතර නමුද දීලති නොකද කුසල අකුසල. එ චේතනා ප්‍රධානණ දෙයක්ද වැඩක් නැති අද මේක මහ ප්‍රධාන දෙයක් ම මුළු හිතේම සභාව මෙහට පුළුවන් වෙනස් කරන්න මෙ ඉතරම් බලගතු ධර්මතාවය. මන් ඔච ගැරු හන්න දැන්ට කියල දෙන්න බෑම්ම. මට කියන පුළලුවන් මට අම්මට විතර අබිසාංකතාං අබිසාං කරෝති. අබි සංකතය අබිසංස් කරනය කරනෝගේ නිසා චේතනාව කියල ද තේරෙනව අමට තේරෙන්නේ නෑ දමම්ම කියල උපමා තේරෙන නැද. තේරවා ඒ තේරමතුල තින වච්චනේ තමයි අිසාකතන් අිසාන්කරෝති කියන වච්නේ තමයි තේරුම්රන්න ප වල. තේරවා ඒ විජට තේරුන්ගල් පස්ස අමට වච්චන ීන් අර්ටය ඒවයි තුල තීය කියල පෙනේවි. තේරවාන චේතනා ප්‍රධානයක්. මේ ඒ නිසා පන්න දැන් ඊට මෙහෙම උනහම ඊලකට පින්න තුනි දැම මේ අභිධර්මය කියන මෙත ගෙනගත්තයි නැදද ඉන්නවා. එෙ ඉන්න ඕනට මේ මෙතන ගේ පාමග කු අුදක් ඉගෙන එෙම තේරුම්ගන්න පුලුවන්කාව ඇති මංකයන් එතකොට කියා දෙනක නේ දුරලකමක්ද ඇැයා දැනගෙන කියන්න පුළුවන්. එයාගේ වරද නෑ යා සමට අවබෝධ කරල කියන්නක් පුළුවන් මහනෙනට මොනෝද සංඥා මදඒක ග්‍රහනය කරගන්න මොනො ම සංඥා මදික ග්‍රහණය කරන්න ඒක දුර්වලතාවයක් ඒ දුර්ුවවලතාවට උත්තර ඇතර මේ සපයන්. එ කියන කෙනගේ වරද නෙවෙයි. අහන කෙනට මොනෝද ම නිවරදි සංඥා මදිය කරනු ග්‍රහණය කරගන්න. තේවාතම පිනතු මක් අලතෙන් පප දන්න පටිව්‍යාපත ජෝවාය වන ගද රසේ වකට මහ න්ට හිල න ොනවද පොහෙ කිලවත් . දැ මේ තවත්තින්නතුන් ඉන්නවා අපි මේක දනගෙන න්න අප හිතගෙන දලා අහගෙනයන්න කියල දර පු කෙනෙග හල ගොල්ලොහොම මේේ සුද්දශක තරග ොද අපි තිලක්ෂණයයක් එක පෙන්නල තින් මොනවත් එක්කේ පලක්ෂණයයක්. ඉළඟට මේක ඉස්කෝලල විභාගවට නැද දම් පාසල්ල නවා දම් පාස ලවසානයට තිනන අපි නල් ලියන්න බැරිවුණ එක තියනවා කියල දන්න. අපි ධර්ම කිය කොටසක් ති න විාගට ලියන්. එතට පින්නතුන එයායට ඒ කරපු අය ඒක ගත්තය ඒට වසේගේ පාසච ඕන තරන්ග නවත එය දාම් පාසල්ල ල ගන්න හමුත් ඒයාගේ නහොත් මොවඒක අඩුවත්ව ගොලො වචන ඔක්කොම දන්නවා මෙ ධර්මතාවසයෙන් තිිලක්සනයට ගොදුරුවෙනවිදියගොල දන්නේ න. එයාල වච්චන ඔක්කෝම දන්නවා මොනව ඇත වඩුවත්වේ නවා. මොකත්ද බුදුරජාණ වහන්සකිරරි සද්ධාවනේ මොකක්ද නැත්තේ ඒ නැව ොල ටේ වචන ික් ීතර. මේකින් එතරවෙන්න දනගන්න පාඩම. හබයි මෙහෙමයි මොගක් කරි නොදන්නට වඩා ඒ හොඳ නැද්ද. ඒක හොඳ මොවාහරි දෙයක් අහල ැතිකට වඩා වච්චන ටික හරි පාඩාන් කරග නන්න එක හොඳයින. හඩයි ඒ එක්තරා ප්‍රමාණයකට ීතර හොඳ සම්පූර්ණම හොඳ. ඒක වච්චනය නමට එයාගේ අර්ථයක් මනසට අරමුණුව වෙන වනම් අන්නක තමයි වඩා හොඳ. ඒක සම්පූර්ණම හොඳයිද. ඒක සම්පූර්ණම හොඳ? ඇැ මුලින් ස බාවයට වඩ හොඳයි. කෙනෙ මේ අර්ය වසෙන් ජීවිත ගලප ගන්න ඇහන් රූප දකිනට මේන සසිද්ධ තිලක්සනයට ගොරු කල් කල්පනාකන ගොර ෙන භාවය මනස කල්පනාවකට ගන්න. තෑමමු ගන්න ගහාම් බට්ට ත්තට්ිය සුෝඳ දැනකොට ලු රස ට දැනකට ඒ රසත් දිවත් ඒ පහලන වි්ඥාණයත් අනිත්‍ය වසයෙන් අවබෝධ කරන්න මහන්සි ගන්න. අ හපු කෙලා මතකතියාගත්තු කෙනට වඩා අරයා හොඳ නැත්ද. එය හොඳයි. ඒ මේ මේ විදියට ආයත්තන වශයෙන් භාවන කසයෙන් දියුණු කලා මමමගේ ආත්යක කියලතින දැඩිගහනය මදිදලා මේ සිතුවිල ධර්ම නව උපදින්න ැරියාකාට අකුල් සිතුලික ප්‍රාණයරගෙන සෝතතා පන්න වන හොඳ නැද යසේටයි. එ ජෙස්ට ඇබ මූලික සබය එමේට යාට කවදාවත් ඉදිරියටයන්න පුළුවන්කම විදිට තමයිහිතිකත නමයි නම පිනවතුර වච්චනය අඳරගන්නව වනේ වච්නය මතගකතියාගන්නට අ වඩා යමක් මානසික සිදුවන න. ඉතිරිදේ මොකක්ද ඉතිරිදේ ඒ සතියඇතුළ ඒවත්ක ජීවත්ව වාඩිවෙලාම ජීවත්තෙන් ඕන්න නෑ ඕන තරම් අරමුණන එන්න හැමතනින් අරමුණු එක පිලක්ෂණඇත්තක ජීවත්වීම ඒ මේ පන්තියට විල්ල ඩවඩිකක් බල්ල එහෙම කරන එක වඩාහන මතක තියාගරෙන තෙරුණානේ ඒක තමයි වඩාහු දෙතනින් තමයි සක්කාා ජිප්ිය ගලවන්න පුළුව නැත ව ඒ මේ හගෙන ඉන්නෙ විර හැයි මොකක්න්න ොරන ඩට ඒකවත් හොඳ නැද හොයි මොකක් කන්න නැතිකමට පිළුම්මච්චේවත් හොදයි. ඒ වගේ. ඒ ළඟට මෙන්න මේක. සිතිවිලි හතරක් තිය නො. එතකොට ඒ සිතිවිලි හ මොනවාද පස්ස වේදනා සඥා චේතන. ඒ හතර දෙනාම හිතත් එක්ක උපදන්න තවත් උපමාවක් කියන්න පුළුවන්. මෙ මේක පෑන මේකගේ හිතන්න අරමුණ කියලා. අතට ඕට මොකක්ද කරන්න. මේ පෑන ගන්න ඕන මේ ගන්න. ගන්නකට මේ අත්ත විතරද මේ පෑන ගත්තේ. ඇගිලිත්තු දව් කරනේ. මේ අංගිල්ලන විජට මේ ඇගිල්ලන්නේ නෑ. තේරුුණානේ ඒ උපමාවක්කිතර වැඩිය හිතන්න ගකිහිල්ල කුරුවල්රගන්න එපා තෙරන යංගිල් අල්ලන විදිරෙන වේ ඒ අඒ ඒගේ සභාව ැන්ති කරන්න එම නිසාපික් කියන පෑන ගත්තයි කියලන ඔන්න ඕකතමයි. නොකතමයි මතෙන්දීත් වේදනාව එයාගේෙදේ රාජකාාරියා කරන්න චේතනාව රාජකාරය යයා කන සංඥාවේ රජකාාරයයයා කරන තට පස්සේ රාජාරය කරන තවයිට හිතන්න පුළොන් ම්මහම ප්‍රශ්න පුරුවු. ොකද එතකොට සංඥාවවැරදනොත් චේතනාවට වරදිින් ඇත වගේ ශභාවය. සංඥයාාවට වැදම චේතනාවට හෙම හිතෙන්න්න පුළුවන් අසාධර්ම සිතවිල්ල න. ඇයි සංඥාවට වැරදිනත් චේතනාාවට වරදින්නේ. සංඥාව චේතනට ෙක හේතුව වශය මුදුරජානාන්සක කියන්න ගද. ේතනාවට හේතුවම කදද නැහැ පස්සය සංඥාවට හේතුවමගදද පස්සේ චේතනාවට හේතුවම ගදද අරමුණ සමඟ ගැටීම හන් ඒක නිසා තමයි තුළටම වරදින වැඩි තෙරනාන අරක තබයි මුලික හේතුව වරදි නොය එක. ඔන්න යහතරන හද දැන් පින්නතුනි හැම සිතක් සමඟ උපදිනවක්වා සිතිවිලි හතා කිය උපදිනවදක වද සිතිවිලි හ හිතත් සම උප්දිනව වවා සිතිවිලි හ ඒකෙන් ක්‍රීතනක් ගැන කිවද. තුන්දනෙක් ගැන කියල දුේ නවත නව තහන් නවතනවතඇ සීම පවා ධර්මතාාවය සිහිමක්මස ඒකාන්ත කුසලයා. තෙරුණ නවතනව තහල ඒ සමග ජීවත්න වර්තමාන මෝද වර්තමාන ෝස් ඒ හඳුගන්න උත්සාහ කරන්නනතකොට තවත් ඒ තම අදැකීම බවට පත්තනට ඒ හඳුනගෙන නිකංන්නට පයකගේඒ මහොතමගද කරනට තිලක්සනයට නගන්න. තිලක්ෂණයට ඒ හඳුනගන්නේ මොහතම නිත්්‍යයයිද සකයි දාාත්මයිද. නිත්තය දුක්ක හඳුරගත්තම එතම රුද්වලයි. තෙර ඒකඇ එතකට තමයි මේ පිහිට අන්නෙමේ ධර්මෙන්. ඔය හතර එතව අහතර මතදේ එතකට තවතු කීදනෙක් ඉගෙන ගන්න තිනවද තුන් දෙනෙක් ඉගෙන ගන්න තියෙන. ඒවාමනවද ඒක අයර්ගතාවේ. ඉළඟට ජීවිත ඉන්ද්‍රිය. ඉළඟත මනසි කාරය. මෙ තුන තුනම ලබන සදයෝ ගන්න. හොන ඒතකට සරව චත්ත හත සාධන්න ඉට පසේ මෙ සන්දදිික කියද. ඔය හතර හෝම කියයල අපිද යන්න නත රූප ධර්ම පැත්ට. මොකදද මනට පැත්තට දනට රප දරම පත්තට හරි ඔය හතර විතර ෝදයක්න් අයි ලියවත් ොැයි නොලිවත් කමන්න ඩිවිඩිය එක ඉල්ල ගන්න හයවාගේ ෙනැත්දන න මේ කට්ිය බලයි. එතකොට මෙන්න තිීන පිනිට රූපධර්ම. රූපය මූලික වභහාවයක් මොකක්ද පටව ආපෝ තේජෝවායෝ වර්ණ ගන්ද රශ ඕෝජා. පින්නතුන්ට ඒකාල යමක්ුවව මතක තේරුණනාද කියලාහුවන තේරුුණාද කලා හතින. එතකට මොදකුවේ. පටවවි ආපෝතේජෝවායෝ වර්ණ ගන්දර සෝජා ගැන තේරුණනා කිල ගුමංකුවවා හරියට තේරලා දෙවන බලන් හරියට තේරලා නැති හැටි. මූලිකම සභාාවතිී නොමොකද පද කර්කශ ගාතිය. මූලිකම සැව්ාාවඇී නොමකදද ගලාගෙන යන වැගිරෙනස්භාාවේ. මූලිකම සභාාවති නොමකදද සීතල උනුසුම්, මූලිකම සභාවති නොම ගද වර්ණය. මූලිකම සභාවී නොමද ගන්දය. මූලිකම සභාවති නොම ගද රසේ. මූලිකම සභාවති නොම ගද. ඕෝජ. එතන අඩු කවුද.වායධාතුවායෝධාතුව කියන්නේ හමාගෙනය නෑ සභාව. සක් තේර කිි. ඊලකට පස්ස පල්ලතුනි බ සීතල උුණුසුම් සභාවයට කිය පාලිවචන්නේයම කක්්ද තේජෝධාතුව මේ තේජෝ ධාතු ගැෙන මොනවෑ මේ පින්නලතු තේරුම් රගෙන තිය මේ තේජෝ ධාතු ගැන මොනොහ තරුම් ගෙනනති අඩු වෙනෝ කිය එක උස්නේ වැඩි වෙනවා කියලා කියන්න සීතල අඩු වෙනවා ඕගෙන අව්ය නොට ල ව් වැඩි එක තේරුම් අරගතය නැද මේ ගට අහූ ට කොට හිත නැද ඒේ යෝධාතු උත්සන්න. එතකොට කාලය නොවනේ අප්‍රේල් මාසය මේ කාල මොකක්ද ඉේ මොන ඉුතුද වස්සානය නේද එ මොකක්ද මේ කාලික ඇතේ ග්‍රීස්ද අගෝස්තුනේ ග්‍රීස්ම කාල කාලට මොද මල් පල බර වෙනවා? ඉිම් හන කාලය ම මද හරි හරි මොනකාලය මනම් දන්න මත කළ හරිද මනෝහරි කාලයක් තියනේ දැන් ඊට පස දෙෙසම්පරෝලට යන මොනකාලෙ ද දෙසැම්පරෝලට මෙච්ච රස්නයක්ති නොදට න සීතලයි. මොකදද මේ වුණේ උපදීන උප තේජෝධාතුව යම් ක්‍රියාවලියා සිද්ධ කරනවා. තේජෝාතුව නිසා යම්කිසි ක්‍රියාවලියයා මේ කාලේ වැඩිපුර ඇතිවෙන රූපෝල මොනවද වැඩි අවකාසය තුළ තේජෝ ධාත්ක වැඩි. ප නිසා පිට උණුසුම තදට දැනවා. දෙෙසැම්බර් කාලයට වගේ වෙනකොට සීතල ගතතිය වැඩි ඔ ඉන්දියාට හොඳට පේනො මේ ලකාට වඩ වෙනසන. මැද හරිය දනකොට අගෝස්තු වගේ වෙනට පොලෝටිකා ඉරිතරල වගේ ස භාවයක් කරවන ගොයන්කපන්නේ වැඩිපුර ගයන්කපන්න ගන්නේ වගේ කාලයාල අන්න එහම් මෙතර ලොකු සංසිදධයක් කරන කවුද තේජෝද. මේ තේජෝධාතුවයට මේ අට දෙනාට කරන්න බැරි දෙයක් නෑ මොකක්ද නැත්තේ කරන්න මේ අලත් එක් එක හිටියට ඕනම් මෙයාට කරන්න බැරි දෙයක් මෙ මේ රටේ ජනාධිපති තුමාාවනි. මංකුවේ ලංකා එනෙවෙයි සුද්දාාස්ටකේ ජනාධිපති තුමාාවයි මෙයාට කරන්න බැරි දෙයක් නෑ මෙයාට ඕන්නම් මුොළොව ගෑනු පිරිමි කරන්නත් පුළුව පි ගෑනු කරන්න පුළුවන් මේ තේජෝධාතුුව එම ච මන් ධර්මයටට ඒ වගේ අතීතක කතාක් කිවවා මහරත් හ ත නස්ක ල අ ගමන්කිව මංමගේ දෑස ඒක දැන ති නො ොමොගද පිම්මිලමේ ගැල් ලොමක්කන නස්කිර ඒම වන්නමේ තේජෝධාතුවත් එකකන සිද්ිය මේ රට අයට කරන්න බැරිුණට තේජෝධාතවට ඔන ඒ කරන්න පුළුවන් එද ම මේ තේජෝධාතුවට පුළුවන් මොකද පටවිධාතු ඕනන් පද කරන්නත් පුළුවන් ඕන්නන් බුරුල් කරන්නත් පුළුවන්. ඒයාමයාට පුළුවන් ඕන හද කරන්නත් පුළුවන් ගුරුල් කරන්න පුළුවන් අම සරල උපමාවක් කියන්න. කුම්ඹගල් පින්න තු මටිහදන ගම්මානවලක හිලතිේද. ඒ බලං අදන මැටිහද නෑ එ කුවලන් අදන ගම්මාන. ඒකොල්ල මොකදන වතුර හරි පදමට දාලා මැටි දියාාරු කරගන්න. ඕයිට පසේ දාලවනන්න ලොකූ පෝරුණු තියනවේ ගැඩල් පුච්චනවා අර්ය වලන්තියල ොරන මහා ඉින්දරත් දෙ. ගින්දර තිීන අධික මොනොව තේජෝ ධාතුවාිගේ. ද ටිකවෙලාවක්ගේ හාම අවුරුදු කාලට පෙළ ගහලතිය නොමනවද. හල්ම දියවච් මැටිවලට මොදකරේ ඒක තදගතිය හඩි කන කවුද වැඩි කරේ තේජෝතු. ඔන්න යාට ඔන්නම් පුළුවන් මොද කරන්න එයා දියවෙල ඉන්නවන එයා තද කරන්න පුළුවන්. එයා තදවෙලා ඉන්නන යායට බුරු කරන්න පුළුව. ගෙදර තියනේ ලාස්ටික් බාජන පලාස්ටි භාජන වැඩි තියෙන මනොවයි. මොනුවේ. ද හොඳට දන ක ිහිල්ලන්න හොඳට ගින්නක් හල රල ගැස්ක හොඳට ගල්ල ඉන්න කොට සාාව බලන්න මොහද වෙන්න. දියාරු වෙලාහ. එ මෙයාට මොකද කරන්න අරයා අඩුනන් අද කල්ල දෙන්නත් පුළුවන්. එයා තදෙක්නම් යා බුරුල් කරන්න දන බලන්න මෙයා පචර විශාල ස්භාාවයත්. එයාට විතරන්නේ මේ ේ කරන්නන්නේ ට වන ආපෝධාතුටත් ඒේදය කරන්න පුළුව. මොකද කරන්නේ ආපෝධාතුට ේදේ කරන්න ඒ හොමදරන්න කිය ේරන. වතුර තියෙනවන වතුර තියර බාල කේතලට මොකද වෙන්න. උතුරන තවටික ගිදර දාල කියයනක දවසම අමතක වෙල පොහරි පයහයක විතර සසාරයක් හිල්ලලක ධපටික තියෙනවද නෑ එහෙම ඒ අඩු කරන්න පුළුවන් ආගේශ භාව ඒවාගේ තමයි මේ දිියරගා තියෝන යායට වැඩි කරන්නත් පුළුවන් කොහොමද ඒ ඒ අයිසොල්ල ගෙන සරලපම ලයි්ග හමනවේ රැගහගන්න එටි පන්දා. ටි පදගල ොද කරන්නන්නේ ගිකර ගහල දැල්ලුවට පස මොදවෙෙන දියර වෙල බේරල යන්න න හ යාට මොද කරන්න ඒක ආපෝගතය වැඩි කරන්න දියර වෙලා බේරණනායකනේ සුද්දශටි කවල ය මොන වැඩිවෙලා තිනෙන අපෝසභය වැඩි වෙලා තේජෝසභාෙන එක කරන්න තේජ උස්ස කරන්නේ ආපෝසබා වැඩිර එන යායට පුළුවන් ආපෝධාතුවටත් යායට ඕන නොද කරන්න අපෝදාතුත් යායට ඕවනද දෙ කරන්න පුළුව ඒරට කවුරුගේද නෑ පිලත ජනාධපත්තුමයි වට ඉන්නයි එතකට ඊළඟට ඊළමක තම යෝධාතුටත් මේ සංසිද්ධියම කර. ඒකනම් ඕ තරන්තිීෝදැන් ගොඩා කමාන්ත සාලාවල බලන්න වාු ගිින්දර රශ්න ඇති කල මයි මොද කරන්න ඒ වායෝධාතුවෙන් තම එක ක්‍රියාත්ම කරවගන්න. ඒ තකොට ඔය ඉස්සර කාලෙ පොත් හදන කරමාන්ත ගිනිස්ස ඩිය පිදුරුව මර යනවනේ ඒ අරග මොගක්ද තේජෝධාතු රූප කලලා පාදිි කරල්ලා ඒ යෝධාතීය රමාන්ත සලා ක්‍රියත්ම කර න හොඳ වැඩක් චීනයෙන් ෙන පුදේකරන ද ගල් අ ගරු කෙනාවට වැඩ කරන්න. තේෝාත වයෝධාතුව සංසරන ල මොනවාහරි දුරලතාව ශිද්ව. එදවට පිනව හෙෙන වායෝධාතුවමයාට පුළුවන් න අඩු කරන්නත් පුළුව වැඩි කරන්න පුළුව ර එනිසා ඒ නන්නල තේ ෝදාත ද හප ේර ට ේරලාද. සමහරට මේක සමමාට ජීවිතය පලවිනිිවතාවට ව ති මේ හලදී තේරයි තේජෝධාතවට මේ වගේ ඒ විතරක්නේ මෙයාට ඕනම් මොකද කරන්න පුළුවන් මෙයාට ඔයිදේ අපිටත් කරන්න පුළුවන් මම මගේ කියල හිතාගෙනට මේ ශරීරයට විසංසිද්ධියම කරන්න පුලා ගඩිකාලිද ලොකතමයි වෙන්න. පින්නතුන මෙයා මෞකුසේ ඇති වෙන කලලයක් ඒ කලලය වඩාවර්ධනය කරන්න තය ජෝදාතු දකර. <Trib forums> ේ ද මගද සුදාශටක එකතුව රප පි්ඩයක්න ඒ රූප පින්ඩමයින්න තේෝධාතුවය සබාව එක වඩා විපපුල බවට පත් කරන්න උද උපකාර කන. ඇය යිට පස්සේ අම්මගේ බඩේදී හැදන්න එයා විශාල උපකාරයක් වන සිියට සිීයක්න එයා විශාල කොටසක් එයා භාරගන එයා හදන. ඊට පස්ේ අම්මගේ මෞකුසෙන් බිවරුණාට පස්සේ අනි තොක්කොම සතුටවලයා අඩනවා එ එයා අඩන්නත් ලොක උපකාරයක් මේ තයජෝදාතුව කරය ටකල් ලොකු කල් ඉපදුව. ඉටස මොද න්නේ මෙයා දනගාන්න බඩගාල මෙයාගේ සරී රවයා වඩාවර්ධනය කරගන්නත් මේ තේ යෝදාතුව උද්දව කරන්න. ඉඩස මෙයා තරන වෙලා කෙල්ලො කොල්ලුන්ගේ පස්යන් කොල්ලො කෙල්ලොුගේ පස්සයන් යයාගේ එකක්නැ එක දේවල් කරන්න මේ සරී රවයවන් නිිසාාල කරගන්න පැහැපත් කරගන්න වර්ණය ලස්සන කරගන්න මෙයා මොකද කරන්නේ මෙයා දිිසාාල කාර්භාරයක් කර. සියට සීයක් නේ විශාල කාරභාරයක් යා තනි එක දරගෙන කරන. ඊට පස්සේ අනේ මට පේනෑ මං යන්න එකගෙන යන්න අර කන්න අඩියක් ගන්න කියන්න ස්භාවයට මේ අයි වැඩ ටිකත් කලද අනේ මට කන්න අඩියන්න තු බලන්න බෑ කියන භාවයට පත් කරලක්ද තෙරණ යමේ ඊලඟට එහ මෙහම ඉදදි මොකද වෙන්නන්නේ අනේ මට අර කන්ද දැන්න එක ගන්න බෑමං මේ ගාරන්නයට තරුණ කාල දානි දුම දැන්ද මටඒකට යන්න බෑ කියන ස්භාවයට මෙයා අපක පත් කරන්න. ඊට පස්සේ මෙහෙම ඉන්න මෙයා මොකද කරන්නේ ගෙතර බාතරම් එකට යාගන්න බැරිතත්වයටම පත්කරන. අන්තිමට මොකද කරන්නේ කටට අරහෙම මෙහෙ ගෙනත් දාලා ඒ ඇද අරේ හොඳට පිරුණුතිවුණ මස් ගබ දිරන දින ටකටුටික වැඩිපුර මහි කල්ලලා බෝම මාරුවෙන් කට ලිටලලා වච්චන ඇතිකක් පි කරනස බවයට පත්කරන. එක්කෝම සංසිදධයයේ වැඩිකොටසක් කරන්නේ කවුද තේජෝදධාත්තුව තමයිතර. එහෙම කිවට තේරෙනවද තේරෙන්නේ? එම දන්නන්ගේ කතාවක් අහගෙන හිට විතරයි කියලා උන බලන්න දැන්තේරයි. පින්න්නතුනි අදකාල ආප හදනවද. ආප කඩගේ නොද හදනවද. කඩගේන කට්ෙට යන ගම අපපදහ පාලක් ගෙදටර න්න ඉන්නකස්ට හදන ට බල ඉන්න පුුව ැත හදකලට ඒහරහා තේරුම් ගන්න ආප හදන්න කලින් පිටිටි පදමට මොද කරන්න භාජනයට දාලා බියාරුවක් හදාගන්න. එම හදාගන්න වේ ඉති මිට පස්සේ. දිියාරුව හදාගෙනල ගෑස්තක කරයක්ට තාචියයක්ක් හරි තැටියක් හරි තිියලිවරවෙලා අපයක්න තාච්චයක සභගන් ඒක තිියලිවරලා මොකද කරන්නේ. තේජෝධාතුව දෙන. මොුණව දෙන්න තේජෝධාතු වැඩි රූප පින්ඩ තාච්ියක දෙනු. තාචි හරි පදමට රත්තුනාට පස්සේ හැම්දග අරකාවල කෝකියෙක් ධාර්නවාගේ මොකද කරන්නේ. අරකට ිගත් දාලා ්‍රෙදිකෑලි දෙයක් තාචියල්ල හොඳට කුසිට කරකාවන්. ඇයි හරියට තාචචය පැතිනෙ. ඊට පස්සේ මොකද කරන්න පින්නතුනි ඒ අරක උඩි තියන. තියල ගෑස් ඒකෙන් දෙන තේජෝධාත රූපමින්ට ඇද අතිද මදිද කල ගානට තියෙන. තිලලිවර වෙලා අරේ කකෑගහන මෙන්න හොඳ වැඩසටහන ැන එ බලන්න කියනකොට දුවන්න.? ඒ පිච්චෙන්න. පරි වෙලලා මකක් න දැගියවත් අප හොඳ මේ ාගන්න පුළන් නැතම් පිච්චනවා කියල ගිහිල පදමට ක් ඇති කරගන්න. දැම් මේ අර දිාරු පිටිටික අලස්භාාවට පත්කලේ කවද? ඒ ඊට පස දෙවැනි ආපපේ. අරි හොන්ද ර ලව රට ත් පච්ේක කල බර දික ල්ලක්ක අයිත් වටේ කරකිලි වෙෙලා යෙල අයි තර වැඩ සටාන ඉතුර කොටස බලන්න යන්න. යනකොට ඉස්සල්ල වඩ පොඩ්ඩා පරක්ගි වැඩ සටහන හොදේ එතවට මොකද වෙන්නන්නේ අර තරමට නැතිවන ඒට ඩ හො තත්තෙන් ඒටඩ පොඩ්ඩක් නරකතත්තයෙන් බේරග හැේ අපක්සන්න පුොුව තිගක් පිලිශිල තේරන ඔන්න දෙවැනි දේ. තුල අයි අරවිදියට කරගැවිල දාළිවරලා කියලා අයිත් අරක බලන්න යන. එනකොට කරකුට්ටන් ගෙහිලා. මොකක්ද වෙලා තියෙන කරගුට්ටන් ගැහිලා. තා අන්තිම එකත් මේ කියන්න ඉඩසේ දාළිවරලා යන ඔන්න මේ ගේස්රකවද ඇක්සිඩට් එකක් කියලා කියලා යනකොට යන. ගිහිල්ල පෑයකින් විතර තමයි එන්නේ. එතකොට තමමාහරවිට හොයා ගන්නත් නෑ. ති දස්සක ව ගේෑස ඔක්කෝමයන මහ ගේැස ඇති ව බ ිලිට එත ට ගෑස ක්කෝම රටද ලන්මටආපයක් කො ගන්න පුළුවන්ද ොයා ගන්න එකම තේයෝධාතුව මොකක්දකරි. එකම තේජෝධාතුව මොගදද කරේ. අපිට කන්නවශය පදමට ලස්සනාපයක් කදල දුන්න ඒ තේජෝධාතුවම ඊට වඩා දුරු වර්ණනාාපයක් කදර දුන්න. ඒ තේජෝධාතුව මොකද කරේ ? කුට්ටා වෙච්ද කල ඒ තේ ෝදාවවා අපේ නැත්තටම නැති කල්ලද අපේ සරීරයටත් ඔය ආ අපෙට වෙන සංසිද්ධය වෙන එකක් වෙන්නේ පෙනසෙන් ඩුකාලකින් දකින පුළ මේට දැකගන්න කාලය නෙ වි හැ හැම ෝතෙම ඉදේ මේ අපිට කන්නවා තේරුනේ හැන ත ජෝධාතුව න්නු ශෂ භාවයක්ත් කරනවාකි මතකතිාව. එතකොට ඊලග මහන හොඳට හිතලක් මේකට උත්තර දෙන්න පින්නතුම්. හොඳට හිතලා උත්තර දෙන්න දැන් අර තාක්්‍යයට තේජෝධාතුව දෙනවනේ ගැස්සක අරගෙන ගින්දර වදින දැනඕොනේ එතකොට මේ ගෑස්තකේ තිීන තේජෝධාත්තුවෙන්ද ආපේ විනාසුනය හරියාපයක් ගත්තේ. තක්්‍යුවේ තිීන තේජෝධාතුවයෙන් ගම්ම එනකොට තාත්්චියබලා ගන්නත් වෙන්නේ ආපවේ තියන තේජෝධාතුව මයි ආපයට යද කරේ බාහිර උපකාරයක් කලා අපට තේජෝධාතුව ගන්න නමුත් ආපය විනාස කරේ කවුද ආපේය ඒක තමන්ට කලපග ඇගේ තියන තේජෝධාතු ස්භාවය මයි මේ ශරීයට මෙයෝ හරිී ලස්සන සූත්‍රයකින් දේශනා කල තිය නො කවුද සැරියුත් මහරහතන් වහන්ේ කවුද කියා දෙන්න වෙලාන්න දෝන හොල්ලවල හොු ලසනොයි ේයෝදධාවය සංසිදධ සූත්‍රයගේ මෙනේ අනේ මහන මේකටත් මෙහෙම වෙනවා ඒ නිසා ගැන හිතන්න එප එකක් කියන්නම් කියමු. මහනි විශාල වැව් පොකරු පිරිල ඉතිරලා යනව සමහරකාල වතුර පිටාර ගල්න. මොකද වෙන්නේ සමහර පුරුසෙක්ට ගොඩකටවත් යා ගන්න බැරිතත්වට මේ ගංවල ගංගාාවල වැව්ල වර පිරිල් ඉර හම කාල නද සමහර කාලය එනවා මොකද කරන්නේ. නිය පුරුකක් තෙමාගන්න වතුර ටිකක් නැති කාල. අනේ මහන මේ බාහිරතින් මේ තරම් ආපෝධාතුවට මොකද උනේ තේජධාතුවසින් අපපෝධාතුව විනාසගල්ල දැම්ම. මහනෙෙන. අර ගංගාවක තර ආපෝධාතුව මේ ශරීරයතීද තියනවද. මහා ගංගාවක මහා වැක මහා විලක තරන් ආපෝධාතුව මේ ශරයට තිීනවද මහනෙ නෑ ඒනම් මහනි අරකට ඔහොම උුණනාඩං ඒ සර වෙන එක හන්නක්ද අද එනිසා කොහොමත් මේ ශරීරය මම කිය ගන්න එපා මගේ කියලා ගන්න එපා මගේ ආර්මය කියලා ගන්න පා කියල හික්මන්න කියන ජිමිකා ති ොල බල ලොස උපමාවලින් කිය ලති නොහ ේජල තෙයෝදාතු කරන වැඩ. එදවට පින්න තුරේක තනිකර විදර්ශනාවකගේ එක ධාතුමන සිකාරයට කන්න උදවක් කරන්නේ සාරිපපුත්්‍ර මහගරන්න ඉලා ලෝක. ඉලා තමයි තේජෝධාත්ව මේ සංසිද්ධි කරන්න මෙහෙම කරන්න මොකක්ද මෙතනන ක්‍රියාවලිය මෙම එක කාලෙකට සීතල කරන්න එක කාලෙට මෙයා උමුසුම් කරන්න එක කාලකට මෙ ි දෙකටම නති තත්ත්වයටට පත් කරන්න මොකක්ද කරන්න ක්‍රියාවලිය නෑනෑ හොක විද්‍යාත්මකුව කියන්න පුුවන් පුලුව මෙතරන්න දෙන්නත්තුන් දෙදනට කියන්න පුළුවන්. ඒකත් කියල ඒ සංඥාව නෙවෙයි මෙතන වෙන්න කියලා කියන්න මෙන්න පෘතිවිය මේ ඉරතියෙන ොමකද යෙන්නේ සුරයා. මේ සූරයා වට පුතුවියමකද වෙන්න මෙන්න මෙහෙම ගමන් කිරීමක් කරන්න. එහෙම ගම කරන්න ඕන්න ලිප්සා කාගර පතේය. පොඩ්ඩ අන්සක ගානක් ඉදන්න මට මත කරන පොඩි ගාන ඇලව ගමන් කරන්න. එතවට මෙ ඉරයේ ඉඳලා මෙයාට මේ ගමන් කරන්න පතේද ඉරට ලංවෙනවා ඇත්ෙනවා. ඉරට ලංවෙනවා ඇත්නවා හලති නො. හලන දනගන්න ඕටද අනේ වැඩත්න පිස්සු හ අපේ සංසිද්්‍යධත ේරු තන ඕදට මඇති නැමුත් එම නන ඇතේරුගන්න ඇත්තන ලන්න ඉට ඇත්තන කොට රන්ස විසිතන හැඩැත්ක් ගිල් ින්ටනෙට එක හර හො ගන්න පුුව ො මහතකාල සංසිදධිය ොකද වෙන්න ඉරෙන් ඉරෙන් නිකුත් කිෂ්පානය කරන්න මොකක්ද ඉරු එලිය. ඉරු එලිය එනවා කියලා කියන්න අ ඉ දෙන එලිය මෙහට එනවද. එන්න හ මේන්නේ? ඒරෙකුත්ත එියෙම හට එනද මේ වෙලාවටන්න දවල්ට එන්නද ඉරට හැත්තැම්මයිගේ. එන්නත්ද එ ඒ ඉර දෙන එලියම එනවද. එන්න ඉර දෙන එලියආාවත් මොකද වෙන්නේ. පුතුේ වක්කත් ඉතුර වෙන්නේන. උතියවත් ඉතුරුවෙන්න. එදට පින්නතුර ඉර එලිය නිෂපාදනය ගන්නොට මොන රූපින් වැඩි මෙතන තේජෝධතුව අධික රූප පිණඩ වැඩි. හට එනකොට ඒ රූප පින්්ඩම දෙන්නේ න හටයනට අලුත්තරු මේ රූප පින්්ඩේ කවස කියද. එක සුද්දා කිිතක්ෂන දාහත හිිතසන කියද දාහත අඩු කාලෙක මේයා නති ත්ක්තනය නැතිල මෙහාට එනකොට උපදින රූප පින්ඩ්ඩෝල උණුසුම අඩයි. ඇතවට මේ ඉර පපුෘතුවීයට ලංවෙන කාලයේ දී මේ හාහරිෙන් තුොල් අපටේ සමකාසන්න රටවල්වලට වැඩිපුරේන්න නොවද. අරට වඩා අඩු කාලයකද රූප පිින්්ඩවල අවෂ අඩුවන්න කලේ. නය ලබෙන ගැ මේ රූපි ඇගේවාදදින. එතකට ඒකාලට ොද වෙන්න හස්නය දැන හොඳට ඩියගන්න. තෙරනාානේ අන්න ක තමයිවෙන්න. ඊට පස්සේ ඇටිකක් අරස හැරිනත ටිකක් දුර වෙනොට පපුතිතුුවයෙන් සමක යාස ආස අපි සමකයාආසග රටක්න මේට ඉරුවල් වැටිකක් ප්‍රමාද වෙලායින්න කාලයත්ෙක්. එතකොට මේ මොහතේ උපදින රූප පි්ඩොලා අෞෂය අඩුයි ඒක තේජෝධාතුවේ රශ්න තියත්. තෙරනාාන ඔන්න ඉනිසා මයි අපිටේ කාලයයි. රතුවි පරයාසයක් කන රර්තුවි පරයාශසය කරණය කවු්ද තේජෝතු ඒක ඉර්තුුවේස්භාවයන්තිීන් ඕච්චරම තේරු ගන්න ඇයි පන්නතුන මෙහ හෙම කියල දෙන්න මෙ කියල දෙන්න ඕනද කියල දෙන්න ඕනද ඇයි කියල දෙන්න හෙන එහෙම ඒ විතරක් නිසා වේ නෑන ඒක විසරක් නිසානෙවෙේ ඇයි මේ ලෝකය මැවුන්කාරයෙක් මැව්වා කියන සභාව අන්ක කරග. මේක බදුරජාණහන්ස පෙන්න්නන්නේ මේ ලෝකයා මවුංකාරයයක් විසි කරය කියල කියන්නේ හෙම සභාවයා නව මේ රූප උපදිනවා එඳන මේ එක රූප උපදින්න හේතුවක් තේ ජෝධාතුව කියලායි කියාද ත ඇත මව්කාරය දින්න ත ෝධ රූපිින් උපදවනක පැත්තකකි. තවත් තුනක්ති නපදවන. මවන්කාරය න හේතු පල සම්බන්ධතාව මනම්බන්ධතාවයද අර සූර්යාගේ ඇතිකරේ ප්‍රතික්‍රාව ඇතිවෙච්ච සබන්ධතාවයක් හිරතුයි පරහස ඇතිවන් මේ දෙවියන්හසේ කෙනෙක්ර. ඒළඟද එක වින්හසන කොඳ කතාවක් කිවවා. මගාද. අල්ලා දෙවියන්ටත් මේ බේරගන්න බැරිුණ කතරගම දෙවියන්ටත් මේ බේරගන්න බැරුණනා කාටවත්මේ සුනාමියය ලක්කන්න බැරිවනයි හේතු පල සම්බන්තාවය එකකගේ මෙරු හැමට ලක්කන්න බැකින වලක්න්න පුල්වන් ප්‍රමාණතිය යොව පත්. නමුත් ඔන්න විස්භාව මේ බුදුරජාණහස මෙචරය රූප ඉපදීමට හේතුව මේ අිධර්මය විතරද කියලද නතිය. තර ගැඹුර න ත් සූත්‍ර ධර්මලක් කියලද නැති නොගක්ද. සරීරය පවතින්නේ කුමක් හේතුවෙන්ද. ආහාර ප්‍රත්තයෙන් කියලා සිත පාති කුමක් හේතු පත්වයෙන්ද. ඉස්පර්ශය ප්‍රත්්‍යය ආහාර කියරන චේතනාව පත්්‍යයෙන් විඥානය ආහාර කියලා තිනෙන ආර කබලින් කාර සිං ාර විඥාර හල තින පින්න දුන්නන්නේ ඒවගේ ප්‍රත්්‍ය සම්බන්ධ එතවට මේ මහා පෘතිවයක්ත් වයන පි පයගහල ඉන්නන. මේක මහා වනාට හැමොහොතේ මොකද වෙන්න. උපදිනවා උපදිනවා නිරුද්ධ වෙනවා. උපදිනවා නිරුද්ද වනො මේ ඇතිවවෙච්ච රූප පරම්පරාව කල්පයක් පාදිනවා කියදද කල්පයක් පවතිනතු රපදිනවා නිරුද්ධෙනවා ලස මේ තේජෝධාතුවය මොකද මේයා කරන්නේ මේක වැඩි කරල මේක කපුර උපත්තු කරපු දන බවට පත් කරලා දෙනවා. තේරවාන මේ තරම් මහා විශාල පපුතුවියත් නිරුද්ධ වෙලා යනවනම් මහනෙන් මොකද කියන්නේ. මේ ශරීරය ගැන කවරහ? ත දෙහෙන අවබෝධයම කලකිරන්නම වටින්නේ කෙනවන අවුරුදු කාලේ අබෝධයම කලකිරෙන් හිතුලද ඇඒ කමක් නෑ ඔ හන තේජෝධාතුව ඇස්භාව. අන්නග තේජෝධාතුගන් ටිකක් දන්නවා එතකට පින්ව මේ තේජෝධාතුව කල රපේඉදර ටිකක් ලොක පොඩි පැටියක් එලියට එන්න එනවන ත ජෝධාතුළ මොගද වැඩි සංසිදධාතින් මයායට පුළුව මොගද. ගද කරන්න අලුතෙන් රූප උපදවන්න පුුව මොගද කරන්න පුළුවන් අලුතෙන් රූප උපදවන්න පුළුවන් එනම් තේ සුද්දාාස්ටකයක් ඉපදිනහ මෙයාගේ අවුස කියද කියද චිත්තක්ෂන කියද දාහතයි චිත්තක්ෂන දාහතයි ඒ තින මෙන තේජෝ සභාාවයා මෙයාට පුළුවන් මෙයාාවගේ තව අය උපද දවන්න මොගක්ද කරන්න පුළුවන් උපද්දවන්න පුළුවතන එතවට මේ උපදිනේ ඇත්මනො ඇතින තේ යෝධාතුව තිය ඔොය යටඩ පුළන්ත උපබද්දවන්න තෙරන ඒකට පුළුවන් උදන ගතිය නැති කරන්න පුළුව උපදවන්න පුළො නෝවර කලා අස්තාද උපදව උපද්දල මේ වගගේ සරරයා ඇති කරලා දෙන්නේ නැත්තන් කවුරුවක් කිසි මැව්වා න්නේ. එහම් බුදුරජාණන්හස දේශනා කරල තියනවා රූප උපද්දී වන ප්‍රධාන ේතුවක් කවුද තයජෝධාතුව එක ව කිය ඉුත්තුවා නිහ පදිනෝ කියෙෙන මක් නිසාද ඉරර්තුව නිසා එකෙන් අදහස් කරන තේජෝ රූපෝපදින ප්‍රධාන දෙයක් තමයි තේජෝ ධාතුව. එදන මේ පින්න තුට තවත් රප පදින ක්‍රමයා කියල දුන්නා. තවත් රූප උපදින ක්‍රමයා කියල දුනේ මොකකින්ද. ඕ එකත් කිව් අයක හරියට කිව්වේ නෑනෑ තව මේගේ රූප පැත්ත එකක් කිව්ව කවුද කවද? මේ අටදිනගේ තව තේරුම් ඇති කෙනෙ කවදන්නේ න මේ අට දෙනගේ විඤඥාන ඇතිය කද ඕ ජාව කවුද ඕන මෙයාට පුළුවන් රූප පද්වන්න මගදද මේක බම කියල දුන්න මට මතවිදර හතර ඩවඩිය එකේ වගේ රජගෙදර කෑම මෙහෙමයි කිබුලෝග කන්නේ මෙහෙමයි මොනරකන්නේ මෙහෙමයි කියලා හාවකන්නේ මෙම ගම්වාසිංකන්නේ මෙහෙමයි ගම්ල ගම්මමාජිපතිකන්නේ මෙහෙමයි නග්‍රවාසයන්කන්නේ මෙහෙමයි නගරාජිපතියන් කන්නේ මෙහෙමයි රටේ ැතිය අතිවරුකන්නන්නේ මෙහමයි රජවරුකන්නන්නේ හෙමයි කිය කියල දුන්නේ මතක දෙකපාරක් කියල දුන්න. කියයාදනකොට හිනාාවවෙී හිටිය කියලා මතකද. හිනාවෙන්න නෙවෙයි කියල දුන්න ඔය සංසිද්ධිය මතක තියාගන්න. අපි මහන මෙයාගැන සරල වයික් කියන්න. දැම පින්න තු ෙදරය ගිල්ලා ටික වෙලාවාක් කැරට නිදාගන්න කලින් මොක්ද කරන්නේ හ? මොනෝහරිටිකක් දාගන්න ඕනේ හදිසියෙන් දාගන්න බැරි වුුණ අද ඔක්කොට විකාලය කියලා හිතන්නම. ඊට පසේ හෙටව් දේටත් විකාලේ හෙටව දේටත් කෑම එක තරහ ගිහිල්ල කන්න බැරි වෙන. එක්ක වැඩ න්න පරක්ගල කන්න බරයක දරුවක් නිසා කවරුර යාලුව නිසා නක් උද මව දවට ඉස්සෙල්ලව මොකක්ද කරන්නේ. ? ඉස්සල්ලම් මොකක්ද කරන්නේ. කනවන ගිලි වා පුල් පට්ට. එතකොට ඔන්න ොකතමයි කරන්න ඇයි. දැන් වැඩගන්න වැඩි හෙන කාලා ටිකවෙලා අග්‍යයාට පස මොකද වෙන්නේ. දැ සූපුකරන්න නොගිලින්න්නේ දැ කාල හොඳටම ඇති වෙලා ඇයි මේ. එහෙනම් කෑමෙන් මොකද කරන්නේ ශරීවයට. හොජාවත් දෙ නෝ කියලා තේරෙන්න්නේෑ නිතාව. සරීර ශක්තියක් ඇති කරනව කියලා තේරණද තවයිවමුගද කරන බඩගිනි ේදනාව නැතින නොවප්පා දෙස්සාමි කියල කියල පාලි නැවත් උපදිිමතියන වේදනාව නැති කරලා දාව න. එ ආරයක කරනවනේ බඩගිනි වේදනාව නැති කල්ලද. ඒවගේ මොකද සරීරටික හයියහත්ය දන දැන් අර කවර ඇවිල්ලා ගැහුුණලන් කනේ පාර මැල්ලටන සහිස්සකටාවේ දැන් කාටහරය ඉන්න ම උ පාඩමක් උගන්නන් කියෙන සහිස්සකටන්නේ ඔයිෂ ාවට කවද පත් කරේ. මමද මගේ ආත්මේ ධර්ද. එනම් මේ ආහාර කොහොම දෙහෙම දෙයක්වෙන් ආහාරයක් කියය මොක තැම් බඩගින් එනකොට පෙරිීද හැද වයපු ටිකක් පිළම්වෙලන ප්‍රද්ක දාව කෑම ටිකක් තියෙෙන.ගවනය දැන්යිත් වයාගෙන කන්න වෙලාව කෑම්වේල් දෙගතු නම පහවවෙලා. දැන් අරක බැලුව පිළුම් වෙලාද කියල කන්න පුළුවන්ද කිව බලි දෙක ගිලල දැම්ම. එතකොට ආහාරය කියන දේ දැපික බත් හරි පාන්හරි කියලා ඕහ හැජනතින්න මොනවෙන්න. පටවි ආපෝ තේජෝ වායෝ වර්න ගදර ෝජකන සදදාාශටක මුලචායක රු පින්ඩියක් පට විය කියන්න මොගදද. තද කරකශ ගතිය. වායෝධාතුව කියන්නම ගදද හමාගෙන න ගතිය ආපෝධාතුව කියන්න මද වැගිරෙන ගතිය. ඊලඟට වර්ණය කියන්න මකද පාට අර දැ පිළුංගලා නෑනේ එන සුවද. ඊළඟට සමට පොඩ්ඩක් පිළුන්වෙලා ඇැති ඒත් කමන් නෑ දැන්නේ. ඊලන්ක මොකදද රස්ස ඒලලාට සැබලද කකිමට කිිම්ල කිමට ගිල්ලන ඩාවේග ිලගන්න ඒ තරම් මෙතන දවනව තවන ආමාසය දීපන් දීපන් කියලා ඊට පස්සේ ඒ සංදියෝල වෙන කාර පින්න තුට ේරනු හෙනම් අ අලු ශක්තිය බහි කරන්නේ කවද කවද බිහි කරන්නේ ඕ මේක ගිහිල ම් මෙතන ආමාසේ තේජෝජාතු උත්සන්න රූප පහුවෙනනට පහුවෙනට මෙතර ගින්දරක්ගේ දැවෙනවාන පිින් ොතුන්න බඩගින් විශල පපුරදුු නෑන අපි පැදිච්ච මුල්කාල හරිී අමාර්රය දැන පිද වේලද දෙන් රසනය දරාගන්න පුළුවන් දවස දෙයක් වුණා පුළුවන් මෝන්න. ඒ මෝකට එන්නෙ කෑමති දේ දුර්භික්ෂයක් නමුත් හැමෝට මුල්කාලය අමාරියෝක. ලොම ඇයි මෙතන තයයුද්ධාතු අධික රූප කලාප බිහිකරනවා. එතකොට මේ ශරීරය අනිතේ වැදිල පිච්චනවාගේ මේ ආමාන්සේ හරි. අර ආහාරටික වැටිච්චකවන් මේක මේ පැසවපු ගමන් රස හර දිගේ මොකද වෙන්න සරීරයට අලු රූප අර යන නිට්ික මල පහරම. තෙරවයි. එත වට අලු ත්‍රූප බිහි කරන මාධ්‍යයක් කවද එයා බිහි කර රූපේට වච්චනයක් කිය නොමොනවාද. ආහාර රූපේ. මොගද බිහි කරන්නේ ආර. මේක අඩුවස්තුූන් තියනවා මේක පැඩිවස්තුූන් තියනවා ගල්ගේ දේවල්ල ෝජාාව කියන සබායසිම් හළගත් ෝජාවතියන රුප පින්ඩන් එයි ගොඩාක්නෑ ඉතාමත් සවල් ප්‍රමාණයක් තියන. හුලම්බීල ජීවත්‍යන ප්‍රේදෝ තිනවායගේ. ඊළඟට පින්නතුන මේ අඩු වස්තුූන්තිය න මෙ වැඩි වස්තුූන් තියනෝ දැන් උදාාර්ණයක් අවුරුදුකාලනේ කෑම දැකල දැකල එපා වෙලා පස්සෙ කාලෙකදී හොඳ රසවත් ලුමැඹලොකුත් එක් නිලුම් කොලේට බෙපු කිරිබත් කෑල දෙකතුනත් ොත්කොහම වැඩියක් නෑනෙ හොක හොඳයට පුළුවන් කන්න එතවට පින්නවතු කනකට බඩ පිරෙනවන බඩගින්න හිටියෙන. ඉළඟට කිරිබත් කැලි පහයක් නිලුන් කලේ කන්න පුළුවන් ඊට පැ තෙල් ෙන්ඩරුව හර හතර චතුමතරටක් එකට දාලා කවලන් කරහමට කිරිබත් කඇලිතරම් සාහල කන්න ඕනද එහම් මොනවැයි දෝජාවකිරක වැඩි වඩරු ගිතල් මී පැණි කියන දේවල්ලොල හකුරු කියෙ ෝජාව නස භාවය වැඩිඒ වච්චර කන්න ඕන්න බඩ පිර නොන කාලා බලන්න මෙචර කල් කෑව ටක තරම්රන් කන්න කාලවලන්න අර මහා පිගාල එකක් කන්න ඕනොද ගිතේ කිරිකන්න ඕනද කිරිකිරි එචර කන්න ඕන්න කෝපයක් දෙයක් කෑ ඇති තෙර එනිසාතම විකාේ ආහරගන්නට බුදුරාණහක බඩ ගින්න දරාගන්න බැරි න ොකද චතු දුර හැන්දෙම් පොඩ්ඩ පාච් කරන්න පුොඩි ප්‍රමාණය ඒක අ වැඩි රූප ප්‍රමාණයක් ශරීරයට නිකුත් කන්න. එ එතකොට මේ ඕෝජාව කියලා කියන්න මගත්ද හූප දෙනවා. එතට මෙන්න මේ සරීරයට රූප දෙන දැ කීදනෙක් ඉන්නවද තේජෝධාත් වෙන දෙනවා තේජෝධාතුෙන් එන්න එන්නව දුන්න මොකෝ වෙන්නන්නේ ආපොලට වන්න වැඩේ තමයි වෙන්නේ ට ඒ නිසා ඕජාවෙන් ුත් මෙයාටක පාලනය කරන්න මේ ආමාසයට දෙන්න වෙනවා. එදවන මෙහම මෙහම ගිල්ල තජෝධාත්වයෙන් රූප දෙනවා කර්මයෙන් දෙෙනවා හිතෙන් දෙෙනවා දැන ගත්ද ඕෝජාවෙන් දෙන්න බත් කන්නත් නෑ ඉටස කාන්තාරක ගියා කියලා හිතන්න ඔය ඇරරි හිර කරින් කන්නනෑ සතියක් නැතුවුණම් මොකද වෙන්නේ කියන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහෙනම් මේ සරීරය පවතින ප්‍රධාන දෙයක්ම ගදද ආහාරය මොකක්ද ආහාර. හාරය සරීරයට ප්‍රත්්‍ය කරන්නේ කවද දෙන්න කවද සුද්දාාශ්‍ර කල තින ඕෝජාව කියන ස්භාවයි. මේ ඕෝජාව කියන ස්භාවය පමණකා ආහාරෝල වැඩි පමණකාරවල අඩු කිමුල කිරමටිකෑවට අපි කිරිමටිකන්න ඕන්නෑ ගිතල්මී පැෙනිහාගෙන. තෙරවානේද. හිකන එකන කිරමටිවල ඕජාව තියනවනේද උට දරනෝ ගැන තිෙනවා. ගල්ලොලත් පමණක්වයි ළමයින්න පොඩිකාල ගල්කන් ඒත් බඩට පිරන ති නයා කනකට ඒන කන්න. ඒඒ ගල්ල ෝ ජාවත් ඒලා මේගේ ආමසර ටික් දරාගන්න පුළුව ඇැ අරුදු විශසතියක් කරන හොඳා ොද තේර එසා දැන්ුන්නොයි දෙ එකක්ම් මතකතියා. ඔයි කතාටික ඔක්කමයින් කරලා මතකතියාගන්න මේ ගයිත් නං අහන්න එපා තැ ෝජ එදාමන් කියල දුන්න යිත් අහන් නතිවෙන්න්න මතකතියාගන්න. රූප උපදනවා කවද තේ ජෝධාතු රූප පොදනව කව්ද ඕෝජ ඔන්න සරීරට වියිදන්න. එතවට මේක විශ්කාරම උංකාරයකෙ දෙදයා. හේතු පල සම්බන්ධතාවයක්. ඒ ආරය නැතිවුලොත් සරීරය යුවරයි. එතකට මේ ආහාරනික පදම දාලා සුද්ධ පවිච්්‍ර කරලා ගන්න. ආරය පිරිසුදු කරලා ගන්නවා කෙලෙස් පිරිසුදු කරන්න පිරිසුදු වෙයිද නෑ ඇ කවුද කියන්නේ ඒ ආර්ි පිරිසුදු කලකෑම් පස කෙස් පිසිුදුදන ඕොනොතර කියඒ සවිධානත්තිී නොනේ පිගඳ. නැද්ද? ඒයි ආර ගල පිරිසුදුවෙන්න හදනවා. පුළුවන්ද ඔෝක ඇවිල් උපරණයක් කද හදරලාලකව පිරිිසුද වෙන් න මෙතෙන්ට ගේා මාසට ගම ගඳ ගහන්න ක පි්චුවට පස. එහනම් රූප ධර්ම ඔලින් පිරිසුදුකමක් හොයන්න පුළුවන්ද බරිද. නාම ධර්මෝලින් පිරිසුදුකමක් හොයන්න පුොුවද බැරිද. ළුවන් එම් බුදුරජාණන් වහන්සේ රූප ධර්ම පිරිසුදු කරන්න කිය ෙන දර්ම පිසු කරන්න කිය ද. දේවදත්ත ඌූපධර්ම පිරිසදු කරල පිරිසදු හමහේෙනවා. එතට මනසේ ඇතිවෙන කෙස් පිරිසිදු කරන මාර්ගය නම්මු ඒ ආර්යස්්ටාන්ක මාර්ගය ලෝතුර සම්මා සම්බුදුරජාණාන්ස දේශනා කර මේ පිි ඇතියක් ුදුරාණන්හසේ බුුවරුන්ගේ පඥාාවන් දකික් දකලා නෑ තෙරවානේ අපයන මොකද පිරිසුදු කරන්න හිත පිරිසිදු කරන්න න් හිත පිරිසිදු කරන්න ක්‍රමක කියයක් බුදුරජාන් දේශනාර නව. කියත් දේශනා කරලා තියෙනවද කියත්ද නෑ කියද ඕය එකත් එක පැත්තා නෑ ක්‍රම ක්‍රම දයන් ොහව කිසි දෙර නැතිය වඩාගන්න නොවා ඕ ඒවයිකා ඒව ඒ ඔක්කම සමසතලිස් කර්මස්ථාන කෙටිකල්ල ඕ ඒමත් හරි තවයි ඒ භාවිතා කරන විදි සමඳව විදවාසන කියදද හතන කියත්ද කියද? සති පට්ටායකින් මේ හිත පිරිිසිුදු කරගන්න කියන්න ොකක්ද පලවනි සතිපට්ටාන කායානු පස්සන්න. කායානු පස්සනාව කියල ගැන කයට හොදා ආර දෙන්න කියනකද අනේ පිරිසුදුූ වාර් දෙෙන් හෝදල දෙන්න එහෙම කියනකද කියන්නේ. නෑතකොට පිරිසදුුවයි හිත එහනෑ මොකක්ද කයානුව සීය පවත්තන්න මොකද කියන්නේ කයානුව සීය පවත්තන්. කයානුව සීය පවත්තනවා කියලා කියන්න මොකක්ද කයේ ස්වභාවය ගැන හොඳ සතියෙන් වාසය කරන්න. මේ පින්නතුට කායානු පසනාව මේ කිය දෙන ක්‍රමේට දියුණු කර බැරිද. දියරු කරන්න. වෙඩදාට වඩා හොඳට පුළුවන්. ඇයි ඔයි සතිපට්ටානය වචචනතුනක් තියෙනවා මෙහෙම ආතාාපි සම්පජානෝ සතිමා මිනය ලෝක භිද්‍යා දෝමනස්. ඔයි භාවනාකසයෙන් පමණක් අහනෝන දියුණුරන එක මකු. ආථාපි සම්පජානෝ. සතිමා විනේය ලෝකය අභිද්‍යා දෝම නස්සා. සම්පජන්නේය කියන්න මොකක්ද සිහින් වුවන කියන්න මොකක්ද ඔයෙමනි අමලට තේරෙන විදිටසිහි වුවන කියන්න මොකක්ද ඇ? කාායානු පස්සනනා කොමද බදුරජාණසස් දේශනා කළතින්නේ. කායේ කායානු පස්ස විහරති. ඊටසේ ආතාපි සම්පජානෝ සතිමා විනියලෝකයේ, අභිද්‍යා දෝමනස්සා. වේදනනානු ප්‍රසනාව කොහමද කටියෙන් දේශනා කළති. වේදනාසු වේදනානු පස්ස විහරති. ආතාපි සම්පජානෝ සතිමා විනියලෝකයේ අවිද්්‍යා දෝමනස්සා. ඊලාට චිත්තාානු පස්සන කොහම දේනා කලතින. සිිත්තේ චිත්්තාානු පස්ස වියරති ආථපි සම්පජානෝ සතිමා විනය ලෝකේ අභිජ්්‍යා දෝමනස්සා. එ දම්මානු පස්සනාව ොහොම දශනා කළති දම්මේසු දම්මානු පස වියරති ආතාපි සම්පජානෝ සතිමා විනය ලෝකය අභිද්්‍යා දෝමනස්ස. මතගේ මත නැත්තා අරම් බලන්න ෝ සතිපට්ටාන දිග නිකායි. මෙන්න මේ හැමටම පොදු වච්චන ටික මොකද්ද. ආතාපි සම්පජානෝ සතිමා විනය ලෝක භිජ්්‍යාදෝමනස්සා ේරු රගෙන නැත්තමකක්ද ඔය වච්චන හතරම තමයි භාවිතා කරන්න විදිේ න සමහරය මෙතැට එන භාාවනක්‍ර විදිහට දැන් ලොකු දෙයක් කරගන්නන බදුරජාණවාන්ස කියයන්නේ අවුදු හතක් බින හත සතිහතක් ඇති කියලන කියලතින් ඒක හමදාඩම අකාලික නිසා පෝධ න මොකදඩු නොව වචන හතර හරියට භාවිතා කරන්න කොමද කියලා අපිට තේරුම් යැනීම පොඩි අඩුවක්ටවුණ. ඒක මේ ඔක්කොම අතාතා අපි ක කියලාන්න කෙස්වන වීරය කෙස් තවන වී සම්පජානෝ කියල කියන්නමොකක්ද සිහි නුවන සිහි නුවන කියල කියන්නමකක්ද සිය නුවනත් එක පාවිච්චි කරන්න හොමේ. මම දැන් කියන මේ උපමාව තේරුම් ගන්න උඹ ප්‍රසිද්ධ භාවනනා ගුරුවක්කෙන ලස්සන වැදලත් උපමාව. උබ පින්න තුන් අල් සර්කස් බලන්න ඉලතිේ ලංකාහර ඉන්දයා හරි හරි ඒ අනකොටට ජග කම්බි දාලතින ගස් දෙගක් අතර. මාදිගකාම්බිය හ ලන් මහ දිගකම්බියත් තින දකල ති නොනේ මහ පොල්ලා ගත්තු මනුසය කයි කම්බිය දිගේ යනෝ දැකතිී නොදටී එක හරි ඇත් දෙකට හරි දැකල තිීනවද දැ මේ මනුස්සය අපේ ගෙදරම යනි මට බැන්න ගෙදර කෑම හොඳ නෑකගේ මේක හි හිතගේ මොදවෙන්නේ මම ද මේක ඕගනයිස් කරපුය මට හොරට සල්ලි ගනී ගනිී ගනී කියල ටික හිතගේ ොද වෙන්නේඒමිම? හ යා යන්න සියත නැද්ද හැබයා කෙස්තැවනවද ඉති හොම සිය න අයාට කම්ි දාහක් තරක ෙික ැදන අරකෙන් බහින් අරකෙන් ජයන නිරයි දාසතක්්‍යාන ඉරයිනි. පොඩක් කෑමට බීමට විතරක් කියෙලාර කෙස් තැනවද සමාට සේකස්කාර මුල ජීත කාරල්මයිගේ කම්පිියලග හිල්ල පෙෙන්න්න. එහෙමන යනකට්ට යාගේ අස්සාවයක තම නමු කෙලෙස්තවනද. හම සීියක් නැද්දක යන්න සීත්තේවා? ඇයි කෙස්ට වෙන්නේ ඇයි රැත්තටවෙන්න සම්පජන්නය බැරිවෙලා සම්පජනය කියලා මිනිට ඒ දිරහත් එන්නත් පුළුවන්. ඇයි තාලපුට මහරතන්න සෝතා පන්න ව හෙමයි සම්පජනන්නේ ඇතිරා බදුරාසේ නාට්‍ය බලන්න කියල බිද හති න දෙවැනි බල්ටියය ගහනකොට උඩ මේවකේ ඉඳදලම ගක්ද සෝතාපන්න වෙන ඇයි එයා සියයා සම්පජන්න්නේය දුන්න බුදුරජාණන්යක වචන තික. පි ොන සපාන්න ගන්න සිහිනුවන ඒ සිහිනිුවන භාවිතා කරන්න හොමද. කොහොමද හැම මොහතාක්ම තිිලක්ෂනයට නගලා. එක්ක එක් නිච්ච කියන වච්චනයෙන් භාවිතා කරන්න පුළුව. එක්ක දුක්ක ස භාවය අර්මුණු කළල භාවිතා කරන්න පුළුව. එක්කෝ පසන්ගේ ඒ පත්තන්න බෑ කියන සභාවය භාවිතාරන්න. එක්ොයි තුළම භාවිතා කරල එක කරන්න පුළුවන්. ගද කරන්න තින. අපි අපේ ඇල්ගේ හුල් වදිනොට එතකො ඒරප දර්ම ක්ෂන රෝස ුවට හිතනන්නුව. ගොඩක් ගන්නව ඒ අගේවාදින එක අතින රශ්නෙත් එතන එතනම නිරද්ධ වෙන. ඒ අද දවල් ලැඟගේට ඇවිත රස්වේ දැන්තිීද ඒක එතනම නිරුද්ධ වනුණාන මේ පන්තිය ඩාපපු වෙලා තීට රස්මි දැතියෙන්නේ වැඩි වෙලා දඩු වෙලාද වැඩි වෙලා අඩිය. හ ඒනන් ්‍රශ්නය වෙනස්ෙලාම හෝද ඒන ඒ එක ඒ කාන්තෙම වෙනස්සන ධර්මතාවට අයිති දෙයක් හැම පින්නතු මේ ධර්මතා වැටිකත් දන්න නිසා. මේ පන්තිය ඩාපු හාමුදුරුද දැගින්ම හැ? මොහක් කියලා එම හිතෙනව එම හිතන්න වෙනවා මේ ආපු රූපය දැන් පැෑ දෙකකට වඩා අතීතයට ගිහිල්ල කියෙන් ඇතර එහම් මොකද වෙලාී හැම හොකම වෙනස්සේලා. මේ ධර්මකරුණු දැන ඇනෝ ශබ්ද රූපද ආපයකෙන සංසිද්ධ පැහැදිලි කිරීම ඇැතිවුණේ න මොහතක් මොහතක් මොකද වෙන්නේ වෙනස්සේවා. ඇහැ රූපයක් දැක්කත් ඒකඒ මොතේ නිරුද්ධ වෙන. ඒ විජානයේ මහොත කනෙන් සද්‍යයක්ක් ඇහොත් ඒකේ මොහත? ද් සේෙන් ගදසු දනවා ඒකේ හොතේ නිරුද්දනවා දිවට රසයක්කයාවත් ඒකේම හොත කයට අව් සීතලහරි උණුසුමහරි වායුවාරි මොනවහරි තදගාති කර්කස ගතියාවත් ඒඒ මොහොතේ නිරුද්ධ වෙනවා කියල සිහිකරන වනංගමන් කරන්න ඒ භාවනාවක් තුළදී එයා මොකක් දෙකතු කරගෙන ති සති සම්පජන්න එකතු කරගත්තා. කෙලෙස්තාවන වැඩපිළිවල දියුණු කර ගෙක නිසා තමයි හතරට ප්‍රදාා. දම් එතනි කායනු පස්සනාව ආනාපාන සතිය ධාතුමනසිකාරගන කතාරන අනාපාන සතිද ඔක්කහොම යොදාගන්න හිත තැන්පත්රග ටිකකාලක් මොද නස් පුඩේ වාය දාතු ගැටනකො ගටන ොට තන ලක්ෂණ බලන්න පුරුදුකො හැයි ලින්ම හිල් වාඩුවච්චම අද ස පාන න ඉසන හිත සමාධිමත් කරලා ටිකකාලේක හොද වා ුරල් ඇවිල් ත ද ුඩ නස. අන් ඒ එකක ලක්සන බල තමයි ඒ බව ස්මතු කර. එට දැම් මේ ධර්මය කියනවට මේ සභාව වැඩිපුර අයිති වෙන ඔ සති පට්ානය පොයි පැත්තටි. කායානු පස්සනාවට නෑ නෑ නෑඒ තුනම නැත්ත අයිති ඒක තමයි ඔය දම්මානු පශ්චනාව තියනවා භාවනාවක් ගීල බලන්න පලවෙනි ක තමයි ම මේ පංචනීවරණ දෙවනයක තමයි මොකද චතුරාර්ය සත්්‍යේ. මොකක්දද මතක නෑ මටනා. ප හතරණියයට විතර තියෙනවා මොකක්ද ආ එතන අනිත්‍ය භාවනාව කියලා. මොකක්ද තියෙන්නේ ආයතන අනිත්‍යවා අනිත්‍යයි රූපයත් අනිත්‍යයිනත් අනිත්‍යයි කාටහන ශබ්දයයක් අනි අද කියල බලන්න සතිට් අනමතාක් කරන්න තියෙන ැද කියෙනලා අන්න ඒ සති සම්පජනයට සම්බන්ධ කිරීම තමයි බොහෝ දුරට අභිධර්මයෙන් කරන්න. අනිත්‍ය හැම භාවනාවකට මුදක් වෙනවා අර භාවනාවත් ඇඩිපුර කරන්න පුළුවන් දොට ඇහැට රූපා අන අරමුණ අනිත්‍ය බලන්න වාඩි වෙලාමඉන්න ඕනද වාඩිවෙලාරන්න නම් ගොඩක් හොඳයි හම් මැලිකමනැත්තා. එහ වැඩිපුර හට අරම රපාරමුණ වෙන ඔයිවෙලාවටද. හැම වෙලාට ැගිටල ඉන්න වෙලාවට රූපාරමුණු ඒතැක විදර්ශනා කලදාන්න. ඒ තැන ඕක කරන්නෙ උපමවාාවක්්‍යයන්න බුදුරජාණන්ස. හරි ලස්ස උපමවාක්කින් ඔයක කිවවා. ඒක කිව් ඇබ හාමුදුරෝරුන්ට ඔන්න? ගිහි අයටත් ඒක වටින මේ භාවනාවට සම්බන්ධ කරන්න තරුණ බලලෙක්කන්නවා මොන බලෙක්්ද තරුණ බලෙක් හලති නයි ඒ තරුණ බලට ඕන තරුණ මීයක්න්නඒගතිනවා එහම තමඒ දේතනා කල තරුණ බලට ඕන වෙනවා තරුණ මීයෙක්කන්න වයසකය ඒට ගලක්ගාට ිහි වයසක පහල්ලව හොදව ටඇඟ පත වැඩචි තර්ර කනෙක්කෙමට පැන්න ගමන් ගිලිනවා කිල්ල ගමන් කපන්න වෙන්නේ නෑ බටයනවා. මීය නිකන් බඩය කියල මරලකාාපර සකද වෙන්නේ බඩවැල්ටික කීතු කීතු වලට ඉරලදාන්න. ඔයි දේනම් දරගන්න එපා මහ නි කියලා බදුජාණහ භික්ෂුවට කියල දීම. ඇයි ඔන්න එනවා තරුණ භික්ෂවා ගාවට තරුණ මී. ඉටවස් ඕක ඇතුල් කරගන්නවා ඇහැනමති ධාරේ දැම්මොකද වෙන්නේ මුළු චිත්ත සන්තාානය මරයා සපාගනවා. ඔන්න සදයකෙන ධාරය තරන මීය ඇතුල් සද්‍යයක් ඇතුල්ු මුල චිත්ත සන්තාානය මරමීය කපලදා. බුදුරජාණාන්සිකන ඔයක එ මීිය කන්න ඕන කොහොමද තරුණ තරුණ පූසෙට් ෝන එනවා තරුණ මීය කන්න. එය බෝ මෙවසීම මී අටගෙන දත්වලට දාලා කපල කොටල කුඩ පට්ටන් කල්ලන්න නැතිනාස්තික කල්ලා ංගස්ථාන කළ ගට දාගත්ත්‍රරසමිකද වෙන්නේ. අයිතේ මීට කරන්න දෙයක් ඉතුරු වෙන්නේ. ඇහැට එනවා මේ පින්වතුන්ට රූ පරම ඕෝන තර ඒක දැම් මොකද කරන්න ඕන හපල කන්න ඕන්න කොහමද හපල කන්නේ ඒ තැනම විදර්ශනා කල්ලා ඩක්කනං අරි බලන්න බුදුරජාණාන්සගේ සේෂ්ටි උපමාව කොච්චල දෙයක් කළ දෙ නොදන. එනිසා මේ පින්නතුන්ට මේක කනින් ඇහොත් අර මුලින් කිවදේ තමයි දාම් පාසලි මොකක් කන්නතුව උගන්න එකත් හොඳයි. ඊට වඩා හොඳයි මාලා ටික්ත් ේ රුම්ගන්න එක ඉට වඩා හොඳයි ප්‍රායෝගිකව භාවිතා කරන එක. ඊට වඩා හොඳයි තිෝගුරු සම්මා සම්බුදුරජාණ වහන්සගේ හදවතය උපන්න. දරුවෙක් වෙන් මේ කුසලා නිසංස හේතුව ඒවා කිය පාර්තනන්න ඔයි දැන්යි කොල්ල දෙනවා මෙහෙමනේ ඕහ මුදලටෙන්න නෑන ගුදුලට දුන්න මේයෑ පරිිසක් කරන්න හැටි බලන්න තියුණ දන්යි ඩඩ දෙනවා මුදලට දනවාවද මුදලට දුන්න අල්ලපුෙදරටත් තරයි ඉන්න දෙන්න සමහරවිට ගරන්න අයි මතාක් කරගෙන ඕ නිකන්නේ ලබෙන්නේ නිසා ඒ ගානක් නෑ එහෙම කරන්න එ ඔහ ධර්මයක නාමෙන් ගරු කල්ල තියාගන්න යි කොල පල්ල කරන්න තියාගන්න ඒ දාල එකතු කරගන්න ඒ මුදලට දෙන්න තිවුණ. එහ මටත්වොදයි පිටත් ෝොදයි මොෝහරි අපිටත් කර නමුත් ඒක මේ ධර්මය මිලකරන්න පුළුවන්. මේ මිල කරන්න බැපින්නතුනි. ඒකෙන් කියැන ිලට දෙනායි වැරදිී කෙන නෑ ඒේවාාව අපිට වැඩත් නෑ මේක පින්නද ිලරන්න බැබම ොහම අමාරුවෙන් තේරුන්ගන්න ධර්ම අදා දේමත සයෙන් ඉදලලා ඔබට අවුදු පනහකට හැටකති තේරුම්ගන්න බැරික් බුදුරජාණන්හන්ස පෙන්න්න පුදීපුවිදිර මහ පෙන්න්න ගැබරු ධර්තාාවය. හිනිසාසයික උමනාවේ උත්සායෙන් අ මේ පැෑදගේ ආලය කැප කරලා. මේ පිමතු උගන්න ලබන සතිය උගාන්නනවා මේ ඇතින වැදගත්ම ධර්මදාවයක් මනසිකාරය කියෙක හරි වැදක. ජීවිත ඉන්ද්‍ර ඒ කාගතා කියෙන සිතිවිලි දෙක. ඒ මනසිකාය කියනක නැතුව ප්‍රඥාවපතින ැටව තරුගන්න. එනිසා අපි මේ හැමමෝතකම රැස්කර හැම සිතක්ම කුසලට බරයද අකුසලේට බරයිද කුසලට බරයි සමහර දෙකර්පන්තියදි කියන විහිවාක්කුසලයට ගත්තොත් අකුසලේට බරයි නමුත් බොහෝම සිතිවිල උපදින කොමද. ධර්මතාව සව නිසා ඇවෙන කුසලේට බව. ඒඒ ඒ ධර්මතාව පෙන්න්න නිකවද. ලෝතුරා අතාගත බුදුරජාණන් වහන්ස විස්සේට පෙන්න්නන්නේ. ඒ පෙන්න්නපු ධර්මයඇ පරම්පරාව හහිල තම ඔබට හෙන්නේ ඒ නිසා පින්නති න ඇහනකොට හිතේ පහලන සෑම සිතිවිල්ලක් මේ කාන්ත කුල සිතිවිල්ලක් වේරවියාර කෝටියක් හදලවත් මහපෘතිවයට දම්දීලවත් ඒ කුසලේ ඇතිකරන්න පුළුවන්කම? මේ පන්තියටට එනම් අම්ම කෙන බොහම ඔබනාලාම ගෙන ගන්න මුලද කැමැද නැතිල නැද න්තේය අමගේ පිටරට කෙනෙක් කරදරයකට පත්වෙලා ඒ නිරෝගි සුවය පාර්තනා කරගෙන ඉන්නවා ඉ ස්පිටිතාලේ ඉතින් අපි හම දෙනාම රැස්කර සේ සෑම කුසලවල යම්කිසි හේතු ප්‍රත්්‍යය සම්බන්ධ බයකින් එයා ධාර්මික දෙවියන්ගේ රැක්වනයක් ශී ලවදයක් ලැබලා නිදුක් නිරෝගී කිිරජීවනයටට පත්වේ වගල සසාධකාරය පවත්. ඒගේ හැම මහතම පහලන සෑම් කුසල සිතිවිලි බලේම අවීජයේ පට අ කිනිටා බවාග්‍රේදක්වා අපි අති දැඩි කල දෙමාවපියන් අපගේ ඉෂ්ටදේවතා උන් ප්‍රධාන සියලූම දෙනාට මේ පින හේතු වෙලා සැපතක් සාාන්තියක් උදාේවා දුකින් නිදහසේ නොබත් මේ පින් අනු මෝදම් වේවාගල සාධකාරය පාල. ඒවගේ මේනිව සෑමදාම දවස පුරාම ඉ සකස් කලලා ඒ විදිර පිසිුදු කල මේ පින්න තුන්ඩ ධර්මඉනගන්න ඒ උදව්පකාර කන වෛද්‍ර සයාන්‍යබේ සූරිය. හදමියත් එමහත්මත්හෙ පවල දරුවන් ප්‍රදාා ඔබ සෑම දෙනාට මේ කුසල් බලෙන් අෂ්‍ය වරණය සැේ බලේ වඩ වඩ වැඩ දියුණේවා මෛත්‍රේ කරුණා උදදිතාදී ගුණධර්මල්ලින් හිත පිරී. තිරඒවා කරන කියන රැකි රක්ෂා කටේතු දිනින් දිනම දුණුවට පත්දේවා මෙක් සියලම කුසල සිතුල අග්‍රම කොටස උපනිස්ශ්‍රෙවීමේ දු පසේ බුදු මහරහතන් වහන්සේලා පැමණ ඩවදාල. එඒයා මාමහනිවනි ක්මනිින්ම සැනසෙන්න්න මේ කුසලේ උපනිස්ශ්‍රවේවා කෙලාසි රාද කරනවා අන්දනාතර. විවාධදන ස ලිස්ස නිච්චං වද්‍රාපජායනෝ චත්්ාරෝ දම්මාම වඩ්ඩන්ති අයු වන්න සුකම්බලං අවුරාරෝග්‍ය සම්පත්ති සග සම්පති මේ වචේ අතෝ නිභාන සම්පත්ති මිනාතේ සමිජ්ජතු සූපත්තේවා තෙල්වනසැල්